कक्षयो निभानम् द्वेखयो निभानम् मोहखयो සරණයි එහෙනම් එදා පරට්ටපාල මහරහතන් වහන්සේ මෙන්න මේ උන්වහන්සේ අවබෝධ කර ගත්තාව ධර්මය දහම්පාද හතරකින් දේශනා කරනවා. අත්තිකෝ මහාරාජික තියන භගවතා ජානතා පස්සත අරහතා සම්මා සම්බුද්ධයන චත්තාරෝ දම්මුද දේසා උද්ධිප්ටා ඒ අඒ අහං යත්වාාව දිස්වාව, සුත්වාාව අගාරස්මා, අනගාරියන්, පබ්බජිතෝ, කත මේ චත්තාරෝ, මහාරාජ, මහරජ, මම එ අසිරිමත් වූ අරහත් වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුපියාණන් වහන්සේගෙන් උත්තරේතර බණපදහතරක් ඇහුවක්. උන්හන්සේ මාතෘකා වශයෙන් දේශනා කරපිය බණපද හතර මම ගැඹුරින් ගැඹුරට නුවනින් නිවර්සනය කරගත්තා. අන්න එනිසා මට පුළුවන්කම ලැබුණේ ධර්මය අ සවබෝධ කරගෙන ඒ, කාමය සහිත ගෘහජීවිතයෙන් නික්වෙලා උතුම අනගාරික පැවිද්දට පැමිණල්ලට. ඉඩබස්සේ කතවේ චාත්තාරෝ කුමක් දේ දහම්පද හතර යනදිවසෙන් අසමින් උන්වහන්සේ අන්නේ ධර්මය විග්‍රහ කරනවා දැන්. පින්ගතුන තන් සුනාත සාදුකන් මනසි කරවුත, හොඳින් මේ ධර්මයට කන්දයන්න හොඳින් මේ ධර්මය නුවනින් විග්‍රහ කරගණඩ ධරණය කරගණ්ඩ නුවනිින් මෙනෙහි කරමින් මේ අවබෝධයට පටෙන්න පින්ගතුනි මෙන්න මේ කියන ධහම්කාරණ හතර, හොඳින්ම් මෙතැන් පටන් ශ්‍රවණය කරන්ඩ. මෙන්න මේ කියන කාරණ හතර ඔබටත් අදාලයි අප සියලු දෙනාට අදාලයි. මේ විශ්වය සකල ලෝක සත්‍යයාට මදාළ ධර්මයමේ. හනම් මේ අතාබෝධය අදවශේද මේ ො ඉදිරරි ඔබට ඇති කරගන්න පුළුවන්කම ලැපුණොත් ඔබත් මේ භාක සංසාර් ගමනය නික්මෙන්නාවූ උතුම්ූ බුද්ධශ්‍රාවකේ බාඩ් පරිවර්තනය නොමේ මොහොතිදම්. ඒ ඔබට කරගන්න පුළුව අන්දයා. මුතුන හිතන විදි අනෙක් පසක හරවගණ්ඩ තියෙන්නේ එක තනියෙන් කරගඩ තනියෙන් කරගන්න වැනි සාසරිමත් වූ බුදු පාන්සගේ මමා ධර්මයේ දේශනා කරන කල්ලාන මිත්‍රලකින්ගේ ධර්මය අස අබෝධ කර ගණ්ඩෝු. එකක ලුවන්කම ලැබෙන වර චින්තන පිසෝතිය නැත්තන් අනිපැත්තට හැරිචි චිතන තුලින් මේ සංසාධකින් නිදහස්වෙන්න. හිතන විදි වැරදි හිතන විදි නිවැරදි කරගණ්ඩයි බනහන්නේ. එනං මෙන්න මේ කියන දම් කාරණ හතර හොදීන් ධාරණය කරගන්ඩ උපනියන්ති ලෝකෝ අද්ුවෝති කෝ මහාරාජ. මහන මේ ලෝකය කොයි වගේ අදද මේ ලෝකය කියලකි විස්සල පැහැලි කර ලෝකෙ කිවේ ඇසකන නාසය දිවසරීරයේ මනස රූපසක්්ද ගන්ධරසය ස්පස්ස ධර්ම. අභ්‍යන්තර වශෙන් හයයි බහිරවසිෙන් හයයි මෙන දොලහි එකදුවට තමයි ලෝකය කිව්වේ. උපනියන්ති ලෝකෝ, අද්දුවෝති කෝ මහරාජ. අන්න, එද අසරිිමත් වූ සම්මම්බුදුපයාණන් වහන්සේගේ රට්ටපාල තරුණය අහපු ඒ උත්තරී තර ධර්මයෙන් මුලින් අහපු වනපදේ. උපනියන්ති ලෝකෝ උපනීන්ති ලෝකෝ අදෝති උපනීන්ති ගැනමකක්. ක්‍රමාණු කූලෝමේ ලෝකයේ එක මේ හැකන නාසේ දිවශරය මනස රප සබ්ද ගන්දර සිස් පස් ධර්මගෙනමේ. ්‍යන්ත්‍රසා බාහෙරකෙන දොළොස් ආයතම් ොලින් සකස් එච්චම මේ ලෝකය මොහොති මොහොත ජරාමරණ කරා ගමන් කරමින් පවතින උපනී අන්තිලෝ කොගිවේක නවත් අන්න බෑ මොන්නම විදිහකටවා. මොනම ක්‍රමයකටවත් මේ ජීවිතයේ මේ ජාමන්න කරා ගමන් කරන ස්වභාවය නතර කරගන්නඩ බෑ අදූ ෝතිී ස්තිර පැවැත්පක් නෑ මේ කිසිම කිසිවක. එනම් මොහතිම් මොහත ඔබ නුවනින් බලන්න දැන් එහැ කණ නාශය දිවශරීරය මනස කියලා මම කියලා මගේ මම කියල ගත්ටම මේ හැකන නාශය දිවසරීරය මන්ස කෙන ින්නමේ හයත්. ඒහයට ගෝචරවන අරමුණුව වන බාහිරමුණුව නහට රූපන්ණ් සද් නාසය ගන්ද දිවට රසකායිඩ ස්පර්ස මන්ශ අදහස් වසිෙන්. පරිබාහිර වසිෙන් විද්‍යමානු වන්න වූ අරමුණුවන රූප සබ්ද ගන්ධ රසස් පස ධර්මත්. මොහොතින් මොහොත බලන්ඩ ජරාව කරා ඉගැන දිරල යනෝ. දින ස්වභාවේ. දුරුවලන ස්භාවය කරා ගමන් කරනවා එහි ඒවගේහි අවසානය මරණය කරා ගමන් කරනවා. එනම් ජරාව මරණය කරා ගමන් කරනවා ඒසිියල් මේ ලෝකේම උපනියන්ති ලෝකෝ අත්දුවෝති මේක වෙනස් කරඩ බෑ කිසිම කරට මේක සනාතන ධර්මයක් කිසිම ගැන්ට වෙනස් කරන්න බෑ මේ ලෝකේ මේ මරණය කරා ලඟායෙන ස්වභාවය අනිවාරයෙන් මරණයට පත්වෙනෝ ස්ටට පැවැත්මක් ඇති කිසිවක් මේ ලෝකේ දගින් නම්බේ නෑ මෙන්න මේ ස්වභාවය මෙන්න මේ දහම්කාරණාව මම දැනගත්තා අසිරිමත් වූ සම්මා සම්බුදුපියයන් වහන්සේකෙන් ඒ නිසා මම මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නට මේ අසාර ලෝකෙන් එතරවන්නට ඕන කියල කල්පනා කරා මහා රාජ ඊට පස්සේ මේ විජයට දැන් දේශනා කරනවා එතකොට මේ කෝරව රජතුමා අහනවා රට්ටපාල ස්තවරයන් වහන්ස උපනියන්ති ලෝකෝ අදදුවෝතිය කියෙන දහම්කාරණය මං කෙසේද විග්‍රහ කරගන්න ඕන තවදුරටත් කොහොද මේ දම්කාරණය මම දකින්න ලෝන එදකටන්න රට්ටපාල හාමුදුරුවෝ මෙන්න මේ කෝරව රජතුමාගේින් අහනවා පංවත් රජතුමනි මහරජ ඒ කුමකයි සිතන්නේද නුබඹ විසිවයස් කාලයක් ගත කලා. එකන ඔබට අවුරුදු විශ්ක කාලයක් තිබුණා විසි පහක කාලයක් තිබුණ, මෙහම කාලයක් ගට කලා තරුණ කාලෙ. මෙන්න මේ කාදි හස්ති සිල්පයේ, අශ්ව සිල්පයා දුුණු සිිල්පේ, කඩු සිිල්පය ඔබ දක්ෂේුුණ රක සිල්පය බ දක්ෂේ කුුණා. විවිධාකාර යුදධ හරප ප්‍රගුණ කළා.ඒ යුද්ධ වලට සහභාගෙ වුණා. ඒ කාලෙද ඔබට දක්ෂ, ුදසනවියක් වස්සෙන් නැතං දක්ෂ රණසූරෙක් වසෙන් කටයතු කරන්න පුළුවන්කම තිබුණ නේද තරුණ කාලෙදි ඒ විසිවායස් කාලෙදි විසි පස්වායස් කාලෙදි ඔබගේ අතපයි හොඳට තිබුණා ශක්තිය තිබුණා ඇහැන නාශේ දවසරය නිවස හොට ක්‍රියාත්මක වුණා එනි සබට පුළුවන්කම ලැබුණ නේද දක්ෂයක් වසෙන් ඒ රණබේදි රණූරෙක් වසයෙන් කටයුතු කරන්න ඒමයි පින්වත් රට්ටාල ස්තරයන් වහන්ස ඒ කාල මම සි විසිවාය විසි පස්වායස් ගතකරදදි මහා රණසූරෙක් මගෙත් එක කාටත් සටන් කරන්න බෑ. මම කොච්චර රණ බිමේදී දක්ෂේක් වසෙන් යුද්ධ කලාද කියනවනම් අනිත් අයටත්හිතුන මටත් හිතුනා මට අංගිසි ඉර්දියක්ත් තියවාගේෙ ලේ තරම් රණකාමිත්‍යය මා තුළ පැවතිය. එකඇනේ මහා තව කෙනෙට පරාජයට පත් කරන්න වැරිවිදිේ මහා බාලය අත්තිය රිදදි අත්තියන පුද්ගල ද කියෙලත් මහහිතුන වෙලාකට. ඒ තරම්ම දක්ෂේක් මමඒකාලේ යුද බිම තුළ, ඩහස්සේ රට්ටපාල හමුදුරහනවා මහ රජ දැන්ගුමකයි සිතන්නේද. නුබ දැන් අද මේ මහළුුවයට පත්වෙලා. නොබට පරිදදේ මදටත් පුළුවන්ද ඒ හස්ට ිල්පය අශව ිල්පය කඩු ිල්පය දුනුසිල්පය රට ශිල්පය හසුරෝමෙන්ක් අරවිදිහයටම යුදවදින්න. අනේ රට්ටපාල පින්වත් ස්තරයන් වහන්ස කුමකයි කියන්නේෙහිද. එහෙම යුද්ධ කරනවා තියා අද මට ඇවිද ගණඩත්තමාරුයි. අඩිය තියන ජැන නෙවෙයි අඩිය තියවන්නේ අඩිය තියන්න ඕන තැනට නෙමේ අඩිය ගිෙනියන්නේ අය ඒ තරම දර්වලය ගමම අනි මේ ජීවිතයේම මේ මාන රැස්කරගත්ත මුළු රාජධානියම මං තෙ ප්‍රස්කරකත් සියල්ලම උපනියන්ති ලෝකෝ අදදුවෝති මේ සියල්ලම ජරාමණ කරා ගමන් කරමින් පවතිනවා කොයි මොහත රරි මාරණයට පත්වෙනවා දැන් ජරාමින් යුක්තයි තව මොතකින් මාණයට පත්වෙනවා මේ කිසිවගේ ස්තතිර භාවයක් නැති බව මට වැටහෙනවා නියි අසිරිමත් වූ භාගතුන් වහන්සේ මොනතරං ආශ්චරයමත් ධර්මයද මේ දශනා කල තියන්නේ උන්වහසේ දේශනා කරන ධර්මය මනකොට අවබෝධ කරන හැකිවනොත් අනි අපි කොයිතරන් දුකට පත්වෙනවාවද පින්වාත් රටපාල ස්තරයන් හන්ස මටේ ධර්මය මනාකොට අබෝදුනාා. ඔබ වහන්සේ පෙන්වාදීපේ දහම්කාරණාවමට අවබෝදු වනාා භාගතුන් වහසේ මනාකොට දේශනා කරපු ධර්මයන් සත්‍යයක් තමයි මේ මම කියල මගේ කියල කත්ත සියල්ල ජරාවට පත්වයනවා දුර්ුවලෙනවා දිරල යනවා. ඔසාහනි න්න්නේයට පත්වෙනවා. ඒ නිසා ඒ සත්‍යය මට එසේ වැටහෙනවා. පංවත් මහරජ අන්නේ දහංකාරණය නුවනින් දැකලා නුවනින් පසක් කරගෙන මම බෘහජීවිතය අත්හරලා පැවි්දිි ජීවිතතාව. ඒ මහා දනස්කන්ධය තුළේ සිටු ජීවිතය අත්හරලා උත්තරේතර පැවි්දට හිත පිහිටවන්න මට පුළුවන් කම ලැබුණා අන්නේ ධර්මය එසේ දැකීමෙන් මෙ ධහම්කාරන්නක් ගැබුරට ගැමට සිනාහර කාල මදි අපිට ලබා තිපු කාල අනුව. ඒ නිසා. ටියෙන් කියන්නේ එතකට පිංගතුනි අ්‍ය ආකාරගේ දහම් ව්‍යාකරණය උන්වහසේ පැහැදිලි කළ දෙනවා. එතකට පිගතුනි එක්තර රජ කෙනෙක් හිටිය ලෝක මේ රජ්ජුරුවන්ට උමනා වුණා මුළු රටම ලෝකේ මල්ලගන් මොකද මේ රජ්ජුරුවෝ මුලින් සාමාන්‍ය වැසියක් වසින් ඉඳල කැරල්ලක් දහලා ඊට පස්සේ කැරැල්ලෙන් ලැවිිච්ච ප්‍රතිඵලයක් වසයෙන් රජවාසලට ගෙහිල්ලා අර රජ්ජුරුවෝ මරලා රජකම ලබාගන්න පුළුවන්කම ලැබුණ. ඉරස රජකම ලබාගත්තට පස්සේ මොහොට හැකයක් ඇති වුණ හැමද ෑම මම මේ රජකම දැන් දරාගෙන ඉන්නවා. මම කරපු වැඩේම තවමිනිහෙට කරන්න හිතුළොත් එය මොකදවෙන්න ඌ ඇවිල මව මරනු එදාට. එනිසා මට සිද්ධ වෙනනොයදාට මැරුම් කාලා මේ රාජ්‍යත් අහිවිකරගන්න ඒනිසා මම කෙට් මේ රජ්‍ය අත්රකඩ දෙන්න. එනිසා මම ශ්‍රියල දෙනා නසලහාරි. තනීන් හරි මේ රජකම කරගෙන අනවා කියලා මේ මෝඩ රජාට හිතුණ. තරුණ කාලේ රජෙක් මේේ තරුණු රජේ තරුණකට එහම ගොන් අහස්සේනවා මෝඩ අදහස්සේනවා. ඉතින් මේ මෝඩ රජටත් එහම හිතුනා ඒම ඉතලමොකද කරේ එහම හිතලමකද කරේ තමන් වට ඉන්න සැක කටයුතුයි කියලා හිතෙන සියලම දෙනා මරලදැම්. තමගේ ඇම තිවරු සේනාපතිවරු ගේ බිරිදඇවරු බිසෝරු අන්තපපුර වැසිවූ ඔක්කොම අල්ලධාන පටගත ක්‍රමාණුකූලෝ මානසික වි්‍යදයක් ඇැව මිනිහෙට ධර්මබෝද ලබගන්නඩ ැවුුණොත් හැම පැත්තේ මාංසික ාදිය ාජගැනිත් මාසික ව්‍යවාදියන් දේශේ ගැනින් මාංසිකවිවාධියයක් ොහ ගැන මාංසික වවාාදයක් ඉතින් මේ රජ්ජුරු බලකාමින් ව්‍යාධයට පත්ව වන මනස ලෙඩවුුණා අදත්ඉන්න හෙමයි ඕවන් තරන් ලෝකපුරාම බලය නිසා අන්ද වෙච්ච ලෙඩවෙච්ච පිරිස්. ඉතින් මෙන්න මේ දේශනාව හය පහවෙල විනාඩි කහිපයක් ගියත් මේ ගාමිනි ඒෙව සමා අපේ ආචාර්තුමාය තුළ පිරිස ස්්‍රවනය කරන්න මොකද මේ දේශන අවසංගෙනක ්‍රවනය කරන්න මේ දිික්ෂුව මේ දේශනාව නවතර කරන තුරු එ එහම නවනොත්හෙම ඔබට මේ කියන කරණාටි රකර ගාන කරන්න බැරුණු ප අපරාධ මේ දේශනය ලබනතින පල නැතිවල න එනිසාසම පුුවන් තරම් ෙටිරල ංශිප් කල මේ ධර්මය දක්නවා හොඳින් අහගෙන ඉන්ද ඉති මේ රජ කල්පනාර මේ රජරු මෙහම කල්පන කර ල්හන් ත් ම කියන්තියෙනවාද හයා මාර විතරවැනි කරන්න පුළුවන් ගත මේ රජුර මෙහෙම කල්පනා කර මෙ මෙම කල්පනා කරලා අරවිදියට තමන් වටන සියල්ම දෙනා මැරුවවා ඉස හට රටවැසිය ගෙනත් මෙවිදිහීම යයක් ඇතිවුණනා රටවැසියෝ තමන් කරපු විදිහටම කැරල්ලක් දාලා රජක මුදුර ගනීද. එනිස රටවසියන්ගල් මර දමන් ඕන කියලා අවසාේ රටවැසියරුත් විදිෙන මරාදාාගනගියා අවසායේ මොකද වුණේ රජජුරු ඉදරක් කිතුරුණ පස මේ රජදරු මෙහම බහ භාක මනිීමරුවෙක් මේ අපේ ජීවිත නසනවා කියලා ගොඩක් මිනිසු රටා අතහැරලා ගියා පිෙන රටවවල්ට කියා අවසානනි රජ්දරු ඉතරක් ඉතුරුුණ භාගයක් මැරුම්කෑව භාගයක් රට අඇතහැරලා ගිය. දැන්ම් මහුවට කවුරුවත්නෑ දැන් ටිකටික රජෙක්ව වුණත් වයිසට යනවා ජරාවට පත්වනව මර්ණයට පත්වෙනවා ඒ බව සහිකලේ නෑ ක්‍රමාණුකූලෝ මේ රජ්දුරු වයිසට කියියා දැන් වයිසත යන්න්&න්ඩ මොකදුණ. වයිසර යන්යන්ඩ දැන් ඇහැ පේනවාඩුවයි කන පේනවා කන හෙනවාඩුවයි මෙ විද ැහැන නාශය දදිවසරය මසකින් හයෙම දුරුවලේ එන් ගත්තා ජරාට පත්තයෙන්න්න ගත්තා දැන් තමන්ට තමන්ම පාත්තාගෙන අන්ට නොහැකි තරං දුරුවලේ බාට පත් වනා. දැන් හො හොඳටම දුරුවල වුණා තවදුරටත් වයිසරයනකොට ඇවිත ගන්නත් බැරුව ගිය තනෙන් දැන් ඉන්නේ තනින් රජ කරනවා අදැ බල මොනතර මො රචත්ත කියලා. සියල් දෙනා මරලා සිංහාසනී ඔටුන්න ආරක්සා කරනවා. විදිර වයිසට ිහිල්ල ගිහිල් අන්තිමට ලඩඇන්තට වැටනා දැන් ලෙඩඇන්තට වැඩල හොඳටම ජරාවෙලා දැන් මර්න්නේර ගමන් කරමින් ඉන්නන්නේ දැන්තම රජුරුවන්ට තමන්ගේ මෝඩකම තේරුණේ අන්තිවනේ රජුරු කල්පන කර හෝ මං මොනතරම් මෝඩේද්ද. මං මේ මරලාතියන්නේ මම රජෙක් කියල සලකපු ජනසාව නේද. මාව රජෙක්බවට පක්කරපු මාව රජක් කියල සලකපු මිනිසටි ේද ම මරලා දැම් දැන් කවද ට රජක්ව ස කවුත්. රජක් වසය සලකන්න කෙනෙක් නෑමෙහි. දැන් කිසිම කෙනෙක්ගෙන් පිහිටක් නෑ ැන්ම අන්තාසරණ දුගියෙක් දැන් අන්තිමයි දැන් ලෙඩ ඇතිෙ දැන් වතුරටික් කෙනෙක් නෑ. අවසානමී මොඩ රජුරු තිීරණයක් ගත්තා. මංකට කත මෝඩකමට දැන් ඉතින් විසඳදු වන්නේ. දැන් ඉතින් මේ විදිර ජීවත්තෙන්නක් බෑ ලෙඩඇතට පත්වෙලා දැන් ජරාට පත්වෙලා මරණය කරා ගමන් කරන ජීවිතය නැවත ඔසවන්න පුළුවන්කමන්න නෑ නිසා. කනතින එකකම දෙයයි මටත් කරන තියන්නේ මේ කඩුවෙන් සිදිය නසාගන්නික විතරයි කියලා කඩු අරගෙන ගෙලසිදගත්තා. ඒ මෝඩ රජා කවදාවත් කල්පනා කර නෑ හැ තරුණ කාලදි වයිසටයයි කියලා ජරවාට පත්තේ කියලා මනට පත්දේ කියලා හිතුවේ නෑ. එනිසාම තමයි බල තන්හාාවෙන් අර අසාර ලෝකයේ අයිතිකරගණ්ඩ හිතාගෙන මිනිස්සුන් අමරලයි රාජධානියම් මගේ කියෙල හිතාගෙන ජීවත් වුණ අවසානය ඔහුට මේ කුණු කයවත්තුරුමද. අවසානයේ ඒ හිස් ජීවිතය කත කරලේ මෝඩ රජා මියයන් හිස්සාතින් එදා ඩොහ අකරු තියිය ැහුට උපස්ථානයක් කන අඩුතර වතුරුුවදදෙන්ට ඔවගේ කතාබූතක් ධර්මාසෝ කධරජය ගැනත් සඳහන් වෙනවා. ඉතින් පෙන්ගතුනි ඔන්නඔේ බෞූත කරකඩ අසමත්තිව නිසා ලෝක ඇමකර කරන්නේ මේ ක්‍රමාණකූලෝ ජරාවට මරණයට පත්වන ලෝකය මගේ කියලා මම කියලා තදිින් අල්ලගන්නව හිතින් ආශ්වාදය හේතු කරගෙන ධර්මාබෝධයේ නතිරිසාම ඒ අසාර ලෝකයේ මගේ කිය මම මගේ කියල අල්ල ගන්නවා මේ අස්සාර ලෝක සත්‍යය මෙයක්ඥාන ලෝක සත්‍යයක් අන්න භාගතුන් අහච අපට පෙන්වා දෙන උපනියන්ති ලෝකවා දුවෝතිී සියල්ල ජරාවකරා මරණය කර ගමන් කරනවා සියල්ල ඉස්තර පැවත්මගින් තොරව විනාශවෙල යනවා කිසිවක් ඉස්තර නෑමේ ලෝකේ එනම් අන්න ඒ අනුසාරෙන් ඒ දහම්්‍යාකරණය දරාගන්න ටඕන රටබාල මහරහතන් වහන්සේ දා කෝරා රජතුමාටයේ දහම්කාරණ ශසය පෙන්වාදනවා. ඊළඟට ඊළඟ දහම් කාරණාව. අතානෝ ලෝකහෝ අඩබිස් සරෝතිීකෝ මහාරාජ එවිජන තියන භගවතා ජානත පස්සතා රහතා සම්මා සම්බුද්ධයන දොතියෝ දම්මුද්දේශෝ උද්දිිත්වෝ. යමහන් යත්වාවා දිත්වාවා දිස්වාවා සුත්වා අගාරස්ම අනගාරියම් පබ්බාජිතා පබ්ාජිත අනගාරයම් පබාජිතව යනැති වසන් කියන මොකද මෙතන ගැන්නේ. අතානෝ ලෝකෝ අනබිස් සරෝතිී කෝ මහාරාජ. ඔන්න දෙවනි දහම්භා කරණය. අතානෝ ලෝකු අනබිස් සරෝතිී මෙන මේ ලෝකයේ එක මේ හැකන නාශය දිවසදිරය මනස රූප සබ් ගන්ධ රසිස් පැස ධර්ම කිය බාහි අ්‍යන්තර ස බාහිරකෙන මෙෙනවම දොළොස් ආහිතනයන්ගෙන් සක සිච ලෝකය අතානු ආරක්ෂිත ස්ථානයක් නෙවෙයි. අනබිස් සරෝති පිහිටක් ලැබිය හැකි තැනක් නොවෙයි මහරාජ මෙන්න මේ සියල්ල ඒ ආන්දවසෙන්ම සියල්ල රැකවරණයක් ඇති ආරක්ෂිත දැටනක් කියලාිට හිතු නැට සත්‍යවසයෙන් මෙහි රැකවරණය කාරක්ෂාව ක අපට ලැබෙන් නැපි මහ රජ. ජනාතිවසය මහා රට්ටපාල මහරහතන් වහන්සේ ඔන්න ආකාරෙන් එතුමාට මේ ධර්මය පෙන්වා දෙනවා. එතකොට මෙන්න මේ කෝරව රජතුමා එතකො අහනවා පින්වත් රට්ටපාල ස්තරයන් වහන්ස අපට විපතක් පැමිණිල්ලී යගෙනෙ කාආරක්ෂාව පිණිස පවතින්නාහුද එබන්ඳූ හස්ති සේනාවද අස්සු සේනාවද රට සේනාව ද පාබල සේනාවද මේ රාජකුලේහි ඇත්තහ ලෝකයේ තුළ තමන්ට ආරක්ෂාවක් නැත ලදැකි ඉස පිහිටක් නැත නැත්තං අතානෝ ලෝකෝ අනබිස් සරෝති යනාදි වසයෙන් ඔබ වහන්සේ යම් දහම් පාටයක් කිව්වා එහි අර්ථය කෙසේමා වටහගත යුතුද කියලහන් දෙ මේ කෝර වැරජතුමා කියනෝ කොච්චර හස්තිසේනා අස්ව සේනා රථ සේනා පාබල සේනා ඉන්නවා ද අපට කොච්චර මුරකාවල් තියනෙනවද කොච්චර ආරක්ෂික ඉන්නවාද මෙචරා රසි පවිඳල මේ මෙච්චර රැකවල් තිබිල අපට මේ රැකවරණයක් නැත කිසිදු පිහිටක් නැත කියල ඔබහන්ේ දක්වන මේ ධම්පාටය මට ඇහෙනවා. එතකොට මෙන්න මේ ධම්පාටය එසේද ම අවබෝධ කර ග්ඩෝන් කිය හනවා දැ අදටත් ඔයි දිරම හිත රජෝවන්වන උන්තර වටේට අවායුධ ගත්ත මුරකාවල් දරාගෙන ඉන්නවා. පාර යනකොටට වාහන දාහයකින් පහලොකින් මුදදාසෙබවලු ආරසකන්සේ ඉන්න සාමාජිකය වටකරග නියානවා. ඒ අඇන්ඩි සෙල්ල ඇවිල්ලා මෙහෙඉන්න බල්ලගේ පපා පරික්සා කරල බලන්න හැමතනම් බෝම්බ තියෙනවද පඳුරා පඳුරක්්ගානි පරික්ෂ කරල බලනවා විශාල පිරිසක් ඇවිල්ලා. ඒ පාලකවෙන්න කලින් විස්වාල පිරිසක්කයිල්ල මුලුව හත් පත්වුවම පරික්ෂ කරල බලනවා. රතිං්ඥ කරි දයදකෙලොයි කොහේයරරිින්. ඒ විදියට පරික්ෂා කරාට පසතමයි එෙන්නේ හිතාගෙනඉන්නේ එහෙම අආවාහම පුදුම රැකවර්ණයයක් තියෙන්න්න කියල්. අර අවියාවද ගත්ත සෙබලු ොඩක් වටකරෙන ඉන්නකොට එහම පිරිසක් එක් වාහනවලින් ගමන් යනකොට ුද්දුම රැකවර්ණයක් ලැබෙනව කියෙ හිතාගකි ඉන්නේ ඒ ෝඩ රජවරු. මෝඩ පාලකයෝ. කෝරවැරජතුමාට එෙ මෝඩකමත් තිබුණා. රට්ටපාල මහරහතන් වහසේ නිසයි මෝඩකම පහවුණ. ඉරි එදා හිටිය පාලකවුනත් අද ඉන්න පාලකව වනත් අනාගතේ පහලන පාලකවුනත් මෝඩයවන පුරන්න දෙයන්නේ. කද අව්‍යාදොලින් ආරක්ෂාවක් ලැබෙනවනම් සම්මා සම්බුදු පියාන් වහන්සේ තමන්ගේ පහිට තමම්මයි ධර්මය ධර්මය ඇසිරිනා ධර්මින් ආරක්ෂාවය කියල දේශනා කරන්න දම්ම හවරක් හදී ධම්මජාරි ආරක්ෂාව ලැබිෙන ධර්මය ඇසිරීමේ මිසාක් ආරක්ෂාව ලබෙන අවි්‍යාර දොලින් නෙවෙයි ඔවාදේදියන් හිටිය කල බෝ රැකින්නේනෑ. පංවත් මහරජයේ කුමකයි හිතන්නේද තොපගේ නොහැර පවත්නාව යම්කිසි ආවාාධයක් ඇත්තේදයි කියලා හනෝ මේ වෙලායි. තමන්ගෙන් ලෝකේතුළ ආරක්ෂාවක් නෑ පිහිටක් නෑ කියලා කිව් හම ඔය කෝර රතුමාක්ුව මෙච්චර මෙච්චර පිරිවරින්න්න මෙච්චර බය තියෙනව මෙච අභියෝධගත්ත සැබලු මටයිඉන්නවා ඉතින් කොහොම තුමන්ගේ දහම්කාරණාව තේරුම් ගන්නන්නේ මට නම් රැකවරණයක් තියෙනවාගේ කතාවක්නය කිහිවවේ. ඊටස රට්ටපාල හාමුදුුවූ අහනවා රට්ටපාල මහරහතවන් වහසේ යානවා කුමකයි සතන්නේද මහ රජ ඔබට යම්කිසි හොඳ නොවන අබාධයක් තියෙනවා. මොකක් හරි අත් නොහැරම පවතින සුවවෙන්නෙම නැති ලෙඩක්තියෙනවද. පංවත් රට්ටපාල ස්තරයන් වහන්සේ මගේ නොහැර පවති න් එක අත් නොහැරම පවතින්න්නාව හොඳවෙන්න නැතුවම් පවතිනාව ආතාබාදයක් තියනවා පින්ගත් රට්ටපාල ස්තරයෙන් වහ සමහර කාලික මගේ අහළුමිත්‍රියෝ නෑ ලේඥාතින් සියලුම දෙනා පිරිවරා මරණ ආසන්න වෙලා ඔන්න කෝරව රජතුවා මලා මෙන්න කෝරවේ රජතුමා මලා කියලත් කීපු අවස්ථා තියෙනවා. එකඒගැන්නේ ඒ තරම් වරණාසන්න වෙලා දැන්දැන් කෝරවේ රජතුමා මියයි මියයයි මියයි කියලා මිනිසු අපේක්සාක කරපු වෙලවලුත් තිබුණා ඒ තරම් තරුණුවට ඒ වාතාබාදය තුළ මතුවෙලා එනවා ඒ අවහම් මරණාසන්න වෙනවා හොඳයි මහරජ ඒ ගුමකයි සිතන්නේද මාගේ අහු මිත්‍රියෝ පින්වත්ති මාගේ අහළුමිත්‍රියෝ නෑ ලේ ඥාති ඉළඟට මේ සියලුම දෙනා මාකරා පැමිණෙත්වා. ඇවිල්ලා මං විදින මේ වේදනාවෙන් කොටසක් නුඹලාත් උරුම කර ගනිල්ලා. බෙදා ගනිල්ලා. මේ වෙදනා මං විතරක් ඉනිිින්ට ඔන්න අපි ඔක්කොමෙක්වෙලා මොකද නුඹල මගේ ඥාති වර්ගය ඇහිතමිත්‍රවර්ගයානි මට ැවන්නටන පිරිසනි. එනිසා න වගේ වේදනාවෙන් භාගයක් උඹලත් බෙදාගනිල්ලකු. කියලා බෙදන්න පුළුවන්ද කියලා. අන්න අහනවා ප්‍රට්ටපාල මහාරහතවන් වහන්සේ කෝරව රජතුමාගේ. යාළුමිත්‍රියෝ ඥාතිත මිත්‍රාධීන් අදපපුර වැසියූ පොච්ට හිටිය. එක් කිසි කෙනෙ එක පුළුවන් දොබපුතුමාගේ වාතාබාධී ඇතිවිච වේදනාව අන්සු මාත්‍රයක්හරි බේදාකන්. පින්ගත් රට්ටපාල ස්තරයන් වහන්සේ ඒකනම් වෙනි නෑ. මට කොච්චර මහාමාත්‍යදිී හිටියත් ඇතිවර හිටිය. චරතපපුර වැැසිව හිටියත් ගොචරමාව රකින්න පිරිසක් වටේ හිටියත් ඒ කිසිගෙනට බැරි මගේ වේදනාවෙන් අන්සුමාත්‍රයක්වත් පවරගන්න කිසිගෙන මගේ වේදනාව බෙද හදාගන්න බැරි වුණා. එතකොට ඒ කිසිම අවස්ථාවක පුළුවන් වුනාා දෙහෙනම් ඔබ වේ අයට රැකගන්න දැන් හදිසිවත් මලානං එහෙම ඒ ඉන්න එක ඇමතිගරේෙක්ටවත් එක ඉන්න මන්ත්‍රීවරේයටටවත් කාන්තපපුර වැසිසේටවත් එක බිසවකටවත් එක සේවකය එකටත් පුළුවන්ද ඔබගේ ජීවිතය ආරක්ෂ කරන්න ඔබට රැකවරණයත්දෙන් ඒ රෝගාබාධෙන් ඔබ රැවරණය ඒ රෝගාතිෙන් ඔබ රක්ෂ කරන්න කාටහරි පුළුවන් ඒ රෝගාවාාදය ඇතිවෙලා මීයන වෙලා කවුරුහරි ඔබ ආරක්ෂ කරන්න ඉදිරිපත්වෙනවාද සියක් කෝඩියක් ඥාති වර්ගය ඇහිටියත් මී යන්නේ තනිවමනි හැමෝම කරන්න එතන ඇවිල් පුරුවට ගඳුලක් හෙෙනනික විතර බට කෝරවෙ රජතුමන එහම නම්. ඔබට වැටහෙනවාද මේ ලෝකේ තුළ අපට රැකවරණයක් නැති බව හක අනාශසි දව රිේ මනස රූප සබ්දගන්දර ස් පා ධර්මකිකන මෙලම මේ ලක ඇතුළේ රැකවර්ණයක් නැහැ කියල පේනවාද. මොන ර මුරකාවල් වටේ තියාගෙන CCTV කැමරා හයිකරගෙන ම ආරක්ෂිදයි කියල හිතාගෙන හිටියත් මරණය රෝගයක් වැළඳුනොත් මරණය පැමිනියෝත් ඔබව රැකසන්න කවතු ඉදිරිපත්වයෙන්නේ වටේපිට ඉන්න ආරක්ෂික දන්නත්න න්තිවන මැල්ල කුණු වනකා කුණු ගදගහකට තමයි සහරවි ආක්ෂක දනක නැතු හටිකා මලා කියලා. අන්නේමයි මෙෙරලේ යන්නේ හැබැ අපි හිතාගෙන ඉන්නේ කොහොමද වටේපිට එ ආරක්ෂකව්‍යයාගෙන මරකාරය දාගෙන පිරිවර දියාාගෙන ච්ඩියාවගේ හිටියහාම අපි මැරෙන එකක් නෑ කියලා. අපිට ලෙටදුක් හැදනකක් නෑ කියලා. ඒවගේ මෝඩ මාංසිකත්යකින් ජීවත්ය අවසානයේ මයන මනුසතම ති බහුතරයක් දෙෙන ඉන්නේ. එකයි මහපො හ තමාන පිටිසක්. නිරවලට සතරපායට යන්නේ ඒසා පංවතුන අන්නේ ආකාරයෙන් බැලුවත් අපිට කොයින්ද රැකවරණයක් කොයි මොහතෙ කුමකින් කුමක් වෙේදික ලබි දන්නන්නේ ඔය රැකවල් තියාගෙන ඉන්නෙම ඇයි ආරක්ෂාවන් නැති නිසානි ධර්මී හෙසිරෙනගෙනට රැකවරණය තියෙන්නේ ධර්මයෙන් පරිවාරච ජීවිතයක් ගතර ධර්මය ඇත්ත ච ජීවිත ගතරන අඥාන්ය ම අඥානයට මොන රැකවරණයන්ද දැන් සයක් දහසක් බොලුටකරගන යමෙක්ඉන්නවා යම් රජකකිඉන්නවා. හැබැයිව රජා කරගත්තම දන්න කාලිදලම් පවකම්මයි. ප්‍රාණගාතිය දු අදත්තාධානය දුනා එකන ප්‍රාණගාතිය දු ඇතිවන්න මිනිස්සු සත්තු මැරුවා. අදත්තාදාානය දුන ඇත්තිවෙන්න රටේ වස්තුව මිනිසුන්ගේ දානය බදදු මුදල් ඔක්කම සොරකං කළලා. කාම් මත්‍යාචාරය දුනා වයස බලන්න ඇැතුව විවිධාකාර මට්ටමින් කාම් විත්‍යාචාරයන්හි දුරාචාරයන්හි විසමාජාරයන් හි ෙදුුණ. මුුසාවාදය දුනා ඇති වෙන්න බොරු කියලා රටවෙසිය ජනතාව රැවැට්ටුවා. කේලම් පිසුනාවාචයේ දුනා ඇ ඇතිවෙන්න කේලන් කියල රට ජාතිය ජනතාව මිනිසුන්ග බේදබින්න කළ. පරුස වජනකිව ඇති අනයන් තුළ දවේශය කූපය වෛරය ඇවිල නාආකාරය වචන ප්‍රකාශ කළා. හිස්වාජන සම්ප්‍රප්පලාපේ දුනා ඇත්ති වෙනග නිස්සරු වචනම කතා කර කර වටිනා ජීවිතයේ ක්‍රමාණුකූල අවසානයේ දක්වාමට රැගෙන ගියා සාර වචනයක් අවදාවතඒ කටින් පිටවු ැකිව තිස් වචනයක් බොරු වචනය මෝඩ වචනයක් තක තිීරු වචනයම්මයි හිස් වචනයම්මයි නිස්සාර වචනයම්මයි. එවිදියට සම්ප්‍රප්පලා පත් යෙදුනාා. ඊළඟට අභිජ්‍යාව මටමවා අනුන්ට නොවේවා මටම ලැබෙන එක ලැබෙනවන මටමයි ලැබෙන ඔක්ක මටම ලැේවා අනුන්ට නොලැබේවා ං විතරස් සැපේට පත්ගෙන කිසි සැපේට පත්වවෙන්න හොඳ නෑ. රටවෙශයෝ දුකෙන් දුකට පත්ෙලා හේන ගැල හැඳි ගැවිල ගියත් දෙකුටික. මම ඉන්ඩෝන සැපසේම සුව සේම සුර ලෝකේ මම සක්කර දෙියෝගෙල හිතාගෙන ම ඉන්ඩෝන හොම හිතාගැෙන හිටියා. එනිසා අන්සතු වස්තු ඔක්කොම් මංකොල්ල කෑවා කොච්චර ලැබුණත් ඇති උන්න ඇත්ති වඩ රැස් කර ගත්තා. ඒත් මදි අභිද්්‍යාව දැඩි ලෝබය මටමයවනුන්ට නොවේවා මෙහමත්තඒේ රජා කල්පනා කර. ඉඩවස්සේ ව්‍යාපාදය තමාන්ට රෙහුණොත් කෙනෙක් මරලා දාන ඉතාම් අබිරහස් සිතිියයට මුහද හරි දානුවගේ ඉල්ල කපල කොට හරි. කොයි විදින්වත් ී ජීවත්තෙන්ට දෙන්නෑ. මරලදානුව මයි. කාඩුවවත් විරුද්ධයෙන්න්න බෑ විරුද්ධ නොති වලයි මරලදානවා. වෛරේමයි තියෙන හිතේ ව්‍යාපාදය අනුන් නැසේවාගෙන චේතනාමත් ජීවත්වන්නේ ව්‍යාපාදය නකුසලඇත් කර ගත්තා. අවසානි මිච්්‍යා දෘ්තිය ඇ ඇති හටියම් පිළිගත් එෙමනෑ කර්මය කරම පල විපාගේ විශාසනය අත සුකට දුක්කටානම්මාන්නන පළම පාක ඕෝක්කොම් බරතා පින පව ඇති කරන්නේ පින පව කියල දෙයන්නේ මේ දුකේ න්නේ මිනිසුන්ගතිෙන පෞකාර කම නිසා එහම එහෙම දකිින්ට එහෙම දක්කන අඩුතරම එහෙමහරි යම් කි ධර්මය දකින එහමත් දැක් න ආර්ථක විසමතා සම්පත් බිදියම විශමතාව නිසයි ලෝකයක් දොක්කිරින් එසා ධනය ධනපතිංසා නිර්ධායන් වසෙන් කොටස් දෙකකිින්න්නවා ආර්ථික සම්පාත් බෙදයාමි විෂමතාව මත ලෝකයා දුක්කිිදින වගේ මෙත්‍යදෘෂ්්‍රයකටත් පත් වුණා. පිළිගත්තෙම නෑ ධර්මය දෙවිය පිළිගත්තා ශාස්තර පිළිගත්තා. ඔක්කම ඉන්න තරම් මළ පිරේතිය කුම් බාන්ඩිය භූතිය ඕයක පිළිගන්න. ඒ හැම පෙරේතියකෙන්මත් ඕන තන ාස්තර ඔක්ක මහනු දැන මුතුකන් ඔක්ක මහනොෝ අසිරිිමත් වම්මා සම්බුදු පියා සක ධර්මයට කන්දෙන්න නිසා ිචා දුෂටියීම ජීවත් වනා අවසානි මෙහම ජීවත්වෙල මේ රජා මැරෙන මහොතක්කේනවා. මේ රජා අනි වාරි මැරෙන අනි උපනියන්ති ලෝක අද්දෝති අනි වාරි මැරෙන සිද්ධව වෙනවා දැන් ලෙඩෑඳ ඉන්නවා දැන් දැන් මරණාසන්න වෙලා වටේට ඉන්න අවිිගත්ත කොමන්්ඩ සෙබලු. වටින් හිට ො දක්ෂ සෙබල ොහොම ොමට ගිහම විශාල මුරගවල් ගොඩක්. රැකවරන වලල්ු ගොඩක් තියෙනවා දැන් මේ රජා වටේට දැන් කොවෙල්ලාකාරරි පණයනවා. ැන් අර එක සෙබලට්හරි පුලුවන් දහුගේ ජීවිතය ආරක්ෂා කරන්න තුවක්වුවරම් මොකද කරරි මාරයට වෙඩිතියන්න පුළුවන්ද තුවක්වුවර මොකද අරසා කර ආරස කරතිය ෑනි බැලින්න අර්මිනය දැම් පනය අනර්මිනියකි. ද රගේ මෝඩ රජගේ පනය අනවාදය දැමකර වෙන්නේ දැම් පණයනවා අඩමධර්මයේ ජීවිතයේ ආරක්ෂ කරන්නට බැරි වුණා එතනදී පනයනික අතර කර කන්නටත් බැරි වුණා එපමනද නෑ අරකරග දසක්. කුසලේ පිටිපස්සෙන් එලවගෙන එනවා දැන් චක්කග වහතෝ පද ඇර ගොනා ගිපිස්යෙන් කරත් රෝදිිල් හු පැදගගේ නවාගේ දැන් අර කරග දදාසකුසලේ තමන්ගේ පිටිපසසිෙන් එලවගෙන එනවා නිරටයනකක් දැන් නිරටයනව සතරපාටකත වෙනවා විසේ නිරේටයන් යොතුම් ගණන් ගුස කිනි ැල් මැද්ට යන්නේ දැ. දැම් ොනෙවලටද පුළුවන් ආරක්සා කරගඩ මොන සෙවලටද පුළුවන් අර මහ යුතු ගණන ගුස කිිනිෙල් ැද්දට වැඩ්නට පස බේරකන්. එන ොද රැකවර්ණයගේ රැකවර්ණගෙන් තන්ගේ අඥාන කම තුළිින් සංල්පයක් විතරයි බැලුවවාම් ඒකයි සම්මා සම්බුධ පාන්ස පෙන්ුවේ අතාන ලෝකෝ අනබිස්සරෝති අහන්නු ලෝක මේ ලෝක රැකවරණයක් නෑ. රැකවර්ණයක් ඇන ඒම රකවරණ ධර්ම සිරීම විතරයි වෙන රැකවරණයක් නෑ පිගසුම් රැකවර්ණන න බල ඔබ ජීත මොහන් ෙඩක් දුක් හැදනොත් කරදරයක් විපාතිය කකාවුත් ගොඩක් රටික නය දියන කියලා පිහිට කිල්ලන්න සැනක් නෑ නිසා ම අපට සිදධවන හැතනම් පිහිටහොෝො යින්ද දෙවියන්ගේ පස්සේ භූතියන්ගේ පසේ කුම්බාණ්ඩයන්ගේ පසේ ප්‍රේතියන්ගේ පස්සේ හැම එකගේෙන්ම දකින දකින මුුණගෙනෙන් හැම එකගේෙන්ම පිහිට කිල්ලන්නට සිීදනයියේ රැකවරණයක් නැති නිසාමයේ සංසාර මේ අත්භාවේ මේ පංචු පානස්කන්දේ එහෙම රැකවරණයක් නෑ එහම රැකවරණයක් තිගුණ නානම් මී ටිස්සල මේ මහපොලවගේ පහ වෙච රජවරු සක්විති රජවර. අදතරත් තින්නවා කෝයයි රැකවර්‍යල් ලැබුන්නේ මම කොච්චර ලොකු රජෙක් කියෙල හිතාගෙන හිටිය අවසානි අරවිදියට ජරාවට පත්වෙල මරණයට පත්වෙලා අවසානි මිය ගිය අවසානි රැකවරණයල් ලැබුන් නෑ එනම් පින්ගතුනි ඔන්න ඔවිදියට අපි දකිින් දෝන දැන් කෝරේ රජතුමාගෙන් ඇහුවා රට්ටපාල මහරහතවන් වහන්සේ දැන් උපට හටකත්තේ වාතාආබාධීින් කොටසක්කරි තව කෙනට පුළුවන්ද බෙදාගන්න ආබාධි. වේදනාමෙන් කොටසක්හරි බෙදාගන්න පුළුවන්ද. ඒනම් ඔබවාට කොච්චර පිදිවර හිටියත්. කොච්චර බල සම්පාන්‍ය මිනිස්සු හිටියත්. ඥාච වර්ගය හිටියත් හිතමිත්‍රයන් හිටියත් ඒ කිසිම කෙනෙකින් ඔබට රැවනයන් නැති බා පේනවද අත්හ යත්තුනුනාත කොහහිනතු පරස පරුෂය අතිවශෙන් භාගතු වනාස දෙසනා කළත් ඒකයි. තමාගේ පිීට විතරයි තමට තියෙන අනුන්ගේ මොන පිහිටන්ද කියලා. ඒනම් අපි පිහිට බලාබුරොත්තුනේ ලෝකෙන්න්නම් එකගැ අපි මහ පුදුමාකාර අඥාණී. නසෙකක්ස ජීවත් වනට අවුතු අසුවක් අනුවගේ එක විස්සාත් හිස් මිනිහ ජීවත්වලා තියෙ සිමවබෝධය ඇති හිස් මිහෙේ ඥානය නෑ එක හිස්කිවේ ඔලුුව හි සපිකයන්නේ මොලින් මොනවත්දන්නෑ තියනෙ කියල විදරුදන්න මුුගේ ඔළුල තියෙ කියෙලා හිටිකම් බාණි ිසුන්ද. හි හිස් මොකුත්නෑය බෙරයක් වගේ හි සද්ධීතරජ පිලතින්. හිස් ඉස් ජීවිතයක් ගත කරලා මෙන්ලගිය. එනම් පංගතුන අතානු ලෝකෝෝ අනපි සරෝතිය. පංචු පානසකන්ද තු ුද්ද සිංහලකොයි මේ තකායක තුළ තකය තරන්නේෙවේ පරිාහරමු ොක්කොමතේ ගත් හම් මයාලුත් පරිස ෙරරි්ඩ ම කටිය සරලෝකයන්. එතකොට මේ සිතකය වසිංගමු කබි මේ සිතකාය දෙක තුළ. මම කියලා මගේ කියලා රැකවරණයක් ඇතිතනක් නෑ කොයි මොහොතක අනතුරක් උප්පදදුරයකාවත් අපට පිහිටක් ඉල්ලා හිටිද කෙනෙක් නෑ. හොඳටම අමාරු වැටිල වැටල දෙියෝගාවට ගිල්ලා. හතරතේ ගිහිල්ල කුම්බාන්්ඩෝකාවට හිල පිරිතුවෝගාවට කියලා පිහිට ඉල්ල ඉල්ලා කිසිම එකක්ගෙන් පිහිටක් නොලපිච තන අවසානයේ නව සම්ම සම්බුදුපියන්සේ පිටිඉල්ලකෙන ඒන්නෙත් වැදි විදිකට එල්ලන්නෙත් වැදි පිටක් එකවේ සම්මා සම්බුදුපියන් වන්සේ මහ සැරදුන්හන්සට හරි උත්තර ීතර ජසනම ෝ හාදුන් වහන්සේගාවට හරිය විල් කිරි හර පූජ කල මල් අට්‍යා පූජ කලනය මට පිහිටවෙන් කිරෙල්ලා හිට. මා අ සබතු පියාසේ හන්ඩ නකා අපට ධර්ම දේශනනා නො පහිට පවතින නුබ තුළමයි. පිහිට පෞතින නොමගේ අවබෝධය තුළයි. මේ සංසාය අත්හර්ය අවබෝධක කගනීම තුළයි පිහිට තියන්නේ. එහම නැතුව ඔයි කිර අහාරටික පූජා කරලා මල් අටේ පූජා කල පිටල්ල පෙන්න පිනක් ලැබ. පින කියන්නේ පිහිට නෙවෙයි. අවෝධයි පිහිට පිහිට යනු කුසලය අයකව මේ සිත අවබෝධ කරගැනීම සිතකන අවබෝධ කරගැනීම. මේ ආශවාදය කාමය දුකයි කියලා අවබෝධ කගනීමයි. පිහිට. ඒ පහිට හැර වෙන පිහිටක් නෑ. එනිසා පින්ගතුනි මේ අසාර ලෝකය මේ කාමි ආස්වාද සැපයි කියලා මේ ලූපදින ලෝකය ඇතුළේ රැකවර්ණයක් නෑට පිහිටක් නැත එනිසා තමයි හැම දෑම අපි අසන වෙලාගේ හිතට දැන්වා පුතුදු හාමුදුරණික කියන්නේ. කිසි පිටත්ෑ රැකවරණයක් නෑ රටේ ලොකුමල් ලොක්ක කියලා කිව්වත් පහළම සොක්කක් කියලා කිවත් දෙන්නට එකම එරණට මෑ මුහුණ දෙන්නට සිද්ධලා තියෙන්නේ. ධර්ම හසිර ැත්තන් ට රජු නත්ත එකකයි රටේ ආචකය කුනත්ත එකකයි දුග මගේ ආචක කුුණත් එකයි ධර්මය හැසිරෙන්න්නත්තන් අමා ධර්මයට කම්දෙන් නැත්තන්ඒ කාන්තගේ රැකවරණයක් නැති පිහිටක් නැති අසරනක් ඔගේ තරාසිරමඩක් නැහු අසරණ එක කාන් අසරණෙක් සංසාරය අසරණ වෙනවාමයි එක නවත්තන්න බැෑ කාටවත් අසරන වෙනවාමයි එකට හේතුව තමයි අවබෝධයෙන් තුොරෝ ජීවත්වීම න්න කෝරව ජතුමාට පෙන්වාදෙන කොච්චර ාජ වර්ගයක් කොච්චර ොම හිටියත්. ෝ රැකවරණයක්ෝ තමන්ට තමන්ට නිශ්චිත රැකවරණයක් හෝ පිහිටා එක්තර රජෙනෙක් හිටිය එක්තරා කාලික ලෝක. මේ රජජුරුවෝ ලෝගෙම තියෙන තරම් වස්තුූ රැස්කරගත්තා වස්තුූ රැස් කරගන්න ලෝක අනිකුත් දිවන්වෙල ඉන්න අනිකුත් මහද පපල ඉන්න ජවරුත් පරාජයට පත් කරලා මහා රජෙක් බවට පත් වුණා. ඉඩවස මේ රජ්ජුරුව එහෙම රජවෙලා කල්පනා කරමින් ඉන්නවා දැන් මොකක්ද ම දැම් මහා ධනයක් රැස් කර ගත්තා දැම් මාසතුූ මහා වස්තුවක් තියෙනවා. දැම් මට රජකවත් තියෙනෝ මහා බලසම්බන් රජෙක් පම හැබැ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැම්මකක්ද. දැන් මේ දේවල් මාසතුව තියෙනවා දැම් මේ දේවල් වෙනගට පැහැරගන්න පුළුවන්. මගේ ජීවිතෙන් තව කෙනට තොර කරන්න පුළුවන්. එනිසා මට සැඟවෙන්නට මට සුවසේ වසන්නට රැකවරණය සයිති ස්ථානයක් හදා ගණ්ඩුවෝන්. මෙහෙම රැකවරණය සහිති ස්ථානයක් මේ ලෝකෙ හදාගණ්ඩෝන කියලා මේ රජ්ජුරෝ කල්පනා කර හම ඇ ඥානවන්ත ඇම මණ්ඩලයයි ඥානවන්ත පුරෝහිතවය ගෙන ලැහුවා. අනේ මේ පින්වත් ඥානවන්ත ඇමතිවරුණේ පුරොහෙතතුමනි මට මේ වස්තුවත් සමඟ සුවසේ වසන්ඩ මේ රැස්කර ගතා ප්‍රමාණ ධනය වත්තුවත්. රක්්සාා කරගෙන මගේ ජවිතයත් ආරක්ෂා කරගෙන වාසය කරන්න පුළුවන් රැකවරණ සහිත ආරක්ෂිත ස්ථානයක් සකසාගන්න ක්‍රමයක් කියන්න කිය ඉරහම කිව්හමර ඥානවන්ත ඇමතිවරු ටිකයි ඥානවන්ත පුරෝහිතවයකිව්වා එනම් රජතුමනි අපි මේ මහපොලෝ මත ගැ මහපොෝ උඩ හිතවට අප අතුරක්ති නමකට කාට ළඟන්න පුළුවන් තනන් මහපලෝග ට සතුරේ වුුණක් ඇවිල්ලා ඔබතුමා පරාජල පත් කල වස්තුවායි ඔබතුමාගේ ජීවිතය දෙක දුර ගන්න පුළුවන් නිසා රැකවරණය කඇති ජනකපි හදනව නම් එක්කෝ මහපොලෙන් අපි උඩ හදන්ඩෝන යට හදන්ඩෝන නැත්තාා නිසාපි ස්සල්ලබල වූඩ ඉටහේ කල්පනා කර විශාල කනුවක් දහලා ඒ අනූඩ එක්ටෑම්ගයක් හදලා ඒ කුඩ රජ්දරුවන් ප්‍රන්තිල ඉන්න ඕන කියලා මේ විදිර විශාල උසකට මේක හදන් ඕන කල තීරණය කළා ඊට වස්සේ ජතුමාට පොඩ්ඩක් ඥයානී තිබුණා අනිත් අඇත් තීට පසේක දොස් පෙන්නල දෙන්න ගත්තා එච්චර රසට අනුවක් ගහලා එක්ටැම්ගයක් හදලා රජුරුවන්ගේක රදෝනික සුදුසනය මොකද අවවෙන් වැස්සිං පීෙන් සොල්ලගින්න් මේ කියන ස්වභවි කපදරුවයන්ගේෙන් ඔය තැෑම්ගෙට එක්ටැම්ගෙට හානික් වෙලා ඕක බිම වතිත වෙන්න පුළුවන් හමුණුත් රජර නසයිෙන් නිසා ආකාශී සැඟවේක නම් එච්චර හොඳ දෙයන්නී ඒ නිසා රජතුමානි අප ඉටඩ වෙන විඳ විසුකටයමු. අපි පොළොයට උමගක් හදම්. කිය රජජුරෝ යයට හොඳ ඥානවන්ත ඇමතිවරුටිකයි ඒ පොරෝහිතයයි කල්පනා කළිවෙල්ල පොළොයට උමගත් කැප්පුවා. විශාල් උමගක් කැප්පුුව. කපල ගුඩා ගැයටට ගිහිල්ල ගිහිල්ල ගිල්ල ගිහිල්ල සාමාන්‍ය මනුසිහියට ඟාවෙන්න බැහැ කියන තරම් ඇතකට ගිහිල්ල පොළො යට ගහිල්ල උමග හදා ගැන ඒක ඇතුළේ මාලි ගව හද ඒක ඇතුලේ නුවරක් හ ගත්තා. හදාදක්න රජර හිතුව දැන් හරි දැන් කිසිම කැට එන්න පෙල් නකයි මම ඉන්නේ පොලොවය අයට උමග කඇතුලේ එබිංගයක් ඇතුලේ මාලිකාාවව මො දැ ඉන්නවා මගේ වස්තු අ ආරක්ෂතය මගේ ජීවිත අ ආරක්ෂතය කියල මෝඩරජා කල්පනා කරන හිටියා දැන් අදරත් ඔොවිදිහටත් අදරත් අපි දකකින හම්බේවා එහෙම හිට පොයමි ලෝක ලංකාවත් තිබුණා යුද්ධය ත්‍රස්තුවාදී කියලා පොටසක් හිටිය. ලෝකෙත්තියනව යුද්ධ ්‍රස්ථවාදන්ගල කොටසක් ඉන්නවා නම්ගම්බසිය නතත් ඔබට මතකඇති පහුගේ කාලේ ඔයුදිහට පොළොවැයට බංකර හදාගෙන කොන්ක්‍රීට් මාලිග හදාගෙන කොක්‍රට් බංකර හදාගෙන රPG මෝටර් වැටුනත් ය විනාශෙන එකක් මෙහැගල හිතාගෙන සදා අතනික වසින් හැගිලඉන්න පුුවන් කෙල හිතාගගේ හිටපු මෝඩ ත්‍රස්තවාදිිිකා ලෝකෙ හිටියා ලංකාවිත් හිටිය පිටරට වලත් හිටියා අන්තිවට මොකද වුණ රැකවර්නල් ලැබුණද ක්‍රට් බංග හැන්ගලලා කොක්‍රේට් මාලිකාවල්ල ජීවත්වෙලා ැඟවුන් ජීතුන් අතර ඉන්නවාද. රැකවරන්නේයන් ලැබුණද. කෝරැකවරණයේ කොච්චර මුරකාවල් යෝදාගෙන තාක්ෂණක නීන ක්‍රමේද යදාගෙනද ඔවුන් සැඟවිල්ල හිටියේ කාටද රැකවරන්නේ ලැබුණේ කාටවත් රැකවන්නේ ලැබු. එෙන අන්න ඒ ඇත්ත අපට ඇස්පනපිට ම මේලෝකකිසිම අපිට දකින්න ලැබුණ නේද. එන අ රජදරටමකද වුණේ රජුර අරවිදියට පොළොයට මහ හොමගක් ක අපාගෙන ඒ හම ඇතුළලෙන්ගිහිල්ලා ුවරක් කහදාගෙනනේ ඇතුලි ජීවත් වනා ටික කාලයක් ඇඟට මකදුවනේ මහපොෝ මත මහා භූමිම්බාවක් ඇතිවුුණා උමක කඩාගෙන වැටුණා රජු අමු අමුවම මහපොලොයට වැලලුුණ. අන්න රැකවන්නේ ලැවිච්ච විදිිය. අන්න මෝඩ රජාට රැකවන්නේ ලැබුණ ඉන්පස්සේ. ඉති ඒ නිසා අතානෝ ලෝකෝ අනබිස් සරෝති මේ හැනු නාශේ දිවසරයේ මන සරප සද් ගන්ද රසි පස් ධර්මය ිින්ම මේ ොස්සාායතන ඇතු ඔබ ැකවරණය ලාාපරත් වෙනවාන. එය කවදාවත්වෙෙන දෙයක් පංගලතුනි. මේ ලෝකේමයනු අනාරක්ෂිත තැනක් අේනොතෝතිය අනධගසි භාගතුන් නාහශ පෙන්නාාදෙනනවා. මෙහි උපන්නවුන්ට මොන රැකවරණයක්ත්ද කුමකින්ද රැවරණය ලැබුණේ කල්ප නගල බලන්ඩ ඉපදිච සෑම සත්‍යයම අනන්ද ප්‍රමාණ දුකක් විදලා ඔහෝ ඔහෝ කීකින්දලයි මෙල්ලගී. ටෙල්ල හමතැනීම ස්ගල්ලින් පවා හිල්ල පිහිටක්කිඉල්ලවා දකින්න දකින මනිියගේෙන් පිහිටක්කිල්ල බන්ඩුව අසරන සත්තු හැ තැන මිනිස්සුන්ෙන් කොච්චර පිහිටල්ලා සිටනවාදකල යායගේ භාාවෙන් අපි එකක තේරෙන් නැතිනාට මිනිස්සු හිල්ල බණ වියන් කොච්චර පිහිටල් නොදකල මේ සුද්ධ නගරයට මො ේෙන්ඩ ඔන්න බලාගන්නඩ මේ සුද්දනගරයටෙන්ට පුල්යා අර්දීයන්ගේෙන් සහ සංකපත්ම දෙවියන්ගේෙන් කොච්චර මනිසු පිහිිල් ොක වෙෙල ලාලගන්න මේ අෂ්ට මේ අටමස්ථානය පිහිටිය සුද්ධ නකර අසිරිමත් වූ මහා සෑ රදුන්හන්ේ අසිරිමත් වූ ජයසිර ම හමුතුලොන්ස පහිතාා යෙන ඒ පරම් පූජන ස්ථාන වැඩ සිටින ශුද්ද වූ අටමස්ථානය පිහිටිය ශුද්ධනකරයට ඇවිල බලන්ඩ මේ නර එනසා ඉන්න මිනිස්සු වැඩියම පිහිටිල්ලන්නේනි කාගෙන්ද කියලා පුල්ල අර්දයන්නිසා සංකපත්ම දෙවියන්ගේ. ගිල බලන්ඩ පුළුවන්ගපට මේ ශුද්දනකරයටට ඇවිල්ලා වටේ පිටේ පොඩ්ඩක් ඇවිදලා ඔන්න බලාගන්න පුළුවන්ඔෝුන්ගේ තරම ඔන්න හොමයි රැකවර්ණය බලාපපුොත්තු වෙන්නේ ම්ම හේ රක්ද ධම්මචාරි ධර්මය හැසිරෙන්න්න අයි ඒ රැකවරන්නේ ලබන්නේ කියල්ලා ඒ මෝඩ මොලවලට කවදාතාවබෝධ වෙන්න. උපතින් බෞද්ධයෝ කියලා කියාගත්ට බෞද්ධය වසිෙන් බොරුවට සුදු වැදගන සුදු මේ වාහනල නැගලම මේ ශුද්ධනකරට ආාවට එන්නේ පුල්ල ඇදිය මොනගෙහින්න නම් සංකපත්ම දවිය මොනගහින්නනම් ොන ෞද්ධය ද හිස් බෞද්ධ අවබෝධ කෝබේ කොය අවබෝධී තියෙන්නේ. තමන්තුලේ රැකවරණ තියෙන්නේ. ම නිවදදි හැරුනො දසාකුසැලෙෙන් වංවෙලා කටයුතු ක ලොත් එ අික කුසැේ න එක දසකුසෙව වෙල කටයුතු කන එකට න ලොක කුසල ලක දරම හැර කියලා. ආ ආශවාධීං වෙන් ම ජීවත න අ උත්ත ත ත රන ෝකෝත්ත්‍ර ධරම ලෝකතදරර්ම හැසිරන කියල නිග වඩනවා කියලා. අන් එතනයි රැවර්නේ තියන දසක කුසෙෙන්වෙන් වෙලා ජීවත්තයව න අඩුම තරමේ සුගතියට ෑමි හැක අවත්තියෙන. ලෝකෝවතර කුසල්ලෙෙන් යක්ත වාසය කරනවානං. සියලු රාගදේස මුොහන් අසලා සධාතනිකමා නිවනට පත්වෙල සධාතනික ශාන්තිය රැකවරණය අසෝකං විරජන් කේමං නියම රැවරණය ලබාගන්න පුළුවන්කම තිබෙනව සදාාතනික රැක්වරණය. ඒ රැකවරණ දෙකම එ පාා කියලා. සුගතියට ලැබෙන රැකවර්ණයත් එපා කියලා නිවින් ලැබෙන රැකවරණයත් එපා කියලා මිනිසු කෝම දෑසිරෙන්නේ දස අකුසලයයේම නිරතවේ මින් ජීවත්යෙන. සාකුසලේම නිරතයමෙන් ජවතයන්නේනි බුද්ධ ම සංග ත්‍රීතරත්ය නිසර ඔල්ුව ඔලුුව කෙලින් කර ජීත්තෙන් බෑවංක ජීවිත. එතිසා මහරි එදා ඔවුන්ට පිහිටිල්ලන්න තිී ඔය වගේ දෙවුරු තමයි ඔයගේ මිත්‍ය තිෂ්ික දෙවියක් ැරි කුම්බා්ෙක් හරි මල පෙරේතකෙන් හරිකමන්නන පිහිතක් තමයි බලාපරෘත්වයනි ොකද ඔවුන් තුළ ධර්මයයක් පිහිටානෑ ලෞකිි ධර්මය නෑ ලොකෝත්ත ධරමියයක් නෑ බලන මොනතනම් පිරිහිලාද කියලා මනුස්සේ වනාට ොනතරම් බින්දුවටම් පිහිලා ජීවත් එෙන නුසියෝ මේ රටේ. සම්මා සම්බුදු ප්‍රියාාවස දේශනා කරනවා ධර්මය. මේ ධර්මය අසා අවබෝධ කරගන්න මේ ධර්මය අවබෝධ කර ගැනීමයි නොබලාට රැ ධර්මය අවබෝධ කර ගැනීම තුළයි. මේ සරණ තියෙන්න්නේ මේ රැකවන්නේ ති නත්ති මේ සරණ අඥම් බුද්ධෝමේ දමෝම සංගෝමේ සරණන් වරන්. මේ උත්තරේතර සරණ හැර වෙන සරණක් නෑ මේ උත්තරේතර රැකවරණ හැර පිළි රැකවරණයක් නෑ නතිවසේ. ඒ රිමත්තු සම්මා සම්බුදු පාන්ස මේ අආමා ධර්මය මෙතකින් මෙහෙම දේශනා කරල තිීද්ද. මෙයාකාර ධර්මයක් මෙයාකාර ධර්මස්කන්ධයක් දේශනා කලා තියේදත් අපි රැකවර නිහන්න කාගෙන්ද කියල බලන්න අපි රැවරණ ඉල්ල සිටිනි කාගෙන්ද බලන්න අපි පිහිටක් ඉල්ලන්නේෙ කාගෙන්ද බලන්න මොන තරන් අඥාන ජනයෝද බල තමාතුළම පිහිට තියාග අනුන්ගෙන් පිහිට එල්ලනවා තමාතුුණ පිලිසරණ දයාග අනුන්ගෙන් පිසරණ ඉල්නවා ඉතින් ඒ අඥඥාන ජනයෝ කවදාමේ අන්දකාරයෙන් නිදහස්වේදිගේ ල අපිදන්නෑ. අමා අධර්මයට කන්දයනවනම් ඕනෑම මනුසේට ඒ සංසාර අන්ධකාරය විජ්‍යාන්තකාය දුක්කන්දකාය මොහන්දකාරය සංසාර් ඒ මහා භයානක මිදුක්කන්දකාරයෙන් නිදහස්සලාඒ සියල අන්දකාරයන්ගේ නිහස්සවෙලා ලෝකයට පත්වෙන්න්න පුලුවන්කව තියෙනවා එහම් යාලෝක මයි ප්‍රඥාව මයි පිළිසරණ වෙන්නේ අපේ. සියල්ලො දුකින් නිදහසයෙන පුළුවන් මේ ජීවිතයදීම චිත්ත සමාතියෙන් ශාන්තියෙන් සැසීමෙන් යුක්තව අසානය ොරව හනි පින ජවිත ගතරන්න පුුවන්කමති නමේ ධර්රමබෝදය තුළල. එනම් පින්ගතුන අ්‍ය අනුසාරින් දකි නොන අතානෝ ලෝකයෝ අතානෝ ලෝකෝ අනිබිස් සරෝති මේ ලෝකයේ අපිට පිළිසරනක් රැකවරණයක් නෑ පිහිටක් නෑ. ඒනම් මේ ඇසකන නාශේද්ධවශරරය මනස පරපද ගදර සසිපත් ධර්ම ම දොස්සාහිතනයගෙන් කසිච්ච ලකයනු එහෙම පිටිම් ආනාරක්ෂිති ස්ථානයක්. හි බිහිටත් ප්‍රාත්ථනා කරනවනං අනිවාඩෙන්ම අපි කරන්නේ සතව තවත් දුක රැස් කර ගැනීමක් එනිසා අ්‍ය අනුසාරීගේ ධර්මී දකිඩ කියලා රට්ටපාල මහරහතන් වහන්සේ එදා කෝරව රජතුමාට ඒ දහම්්‍යා කරණය පෙන්වා දනවා මෙ ගොඩා ගැමරටු විග්‍රහ කරන්න පුොළමන් මුත් මේ කාලේ මත කෙටි කරල මේ විග්‍රහ කරන්න පිළට දුංවන දහම්්‍යාකරණය කුමක්ද අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනී අන්ති කෝ මහාරාජ්‍ය හතරන දහම්්‍යාකරණය අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනීයන්ති අන්න මේ දහම්්‍යාකරණන්නේ දේශනා කරනවා රට්ටපාල මහරහතන් වහන්සේ කෝරවය රජතුමාට ඊඩවස්සේ මේ කෝරව රජතුමා මේ සම්බන්ධනු ජංගිසි ප්‍රශ්නයක් අහනවා පින්වා ත්‍රට්ටපාල ස්තෝරියන් වහන්ස මේ රාජකූලෙහි පොළොවෙයි දහසේ ද බොහෝ රන්ඩුවන් තියනවා මු මේ ෝකයේ කිසිවක් තමන් සතු නැත මෙ අස්සකෝ ලෝකෝ සබන් පහ ගමනියන්දිී කියන පදේ මොකද තේරුම. ලෝකෙහි කිසිවක් තමා සතු නැට සියල්ල හැරදායා යුතුය. ලෝකෙ කිසිවක් තමා සතු නැත සල්ල හැරදායා යුතුය. මෙන්න මේ දහම්පදේ අර්ථය මොකක්ද කියල හනවා ොකද රජුරෝගල්පනකනොචර වස්තු තිනවද කොචර දනදදාහන්නේ තියවද සැපම්පත් තියවාද. මේචර දේද්දි මාසතුව කිසිවක් නෑ කියලා කියන්නේ මොන අර්යෙන්ද. ම සතු සිසක් නෑග කියල ගෙන මොන අර්ථයද. සියල් හරදා යුතු කියන්නේ මොකක්ද මේ නති වසින් හනවා. එතකොට රට්ටපාල මහරහතන් වහන්සේ කෝර රජතුමාගේ අහුව මහරජයේ කුමකයි සිතන්නේද. නොඹ යම්සේ මෙකල්හි පංචකාම සම්පත්තිය යුක්තව සැපවිඳනවා. නඹ පරලොව මේ පංචකාම සම්පත්තිය මුහරුම කරගන්නවාද මේ විඳීමම ලබනොවාද . අන්‍යෝ නුඹගේ මරණින් පස්සෙ මේ සම්පත්තිය භාරගන්නවාද. කියල ඇව්හාම කෝරව්‍ය රජතුමා උත්තරයක් දෙෙනවා. පින්වත් රට්ටපාල ස්තරියන් වහන්ස. මම යම්සේ මෙකල්හි මේ පංචකාම සම්පත්තිය යුක්තව සැපවිඳමින් කල් ගෙවනවා. පරලොවද මේ ආකාරයෙන්ම මේ පංචකාම සම්පත්තිෙන් සැපවිඳීමක් ලබන්නේ නෑ. මා මිය කියලා ඔසක මේ සියල සැප සම්පත් අන්‍යන් විසින් උරුම කරගන්නවා. අන්‍යන් ඉසේ ලබනවා. වසේ ඔවුන්ත් එසේල පෙෙන්ඩි නෑ ඔවුත් මරණයෙන් ඒ සයල් අත්හැරල යනවා. එයනම් මහ රජ අන්න තේරුම්ගන්ඩ තමන් සතු කිසිවක් පැවතුනානම් මේ ලෝකේ ඒදේ අත්හරින්ට වෙන්න. යමත් තමන් සතුයි කියල ගැන තමන්ට අයිතියච්ච නිසානි. ය අයිතිවෙච්ච දෙක හොම දහිමි වෙන්නේ. සියල්ල තමට අහිි හිමිද අහිමිද කෙන නුවනින් බලන්ඩ ඕන මොනවත් තමන්ට හිමි දැ මේ වෙලා කොඩ්ඩක් හිතන්න මේ වෙලා වෙන අපේ ප්‍රාණ නිරුද්ධ වෙන්නේ. දැන් මොව ඔබ රැගෙන යන්නේ කෞද මොනවදරගෙන යන්න මේ සොහනින් හැ පැත්තට මොනව දරංගිහිල්ල තියෙන්නේ අ රැස්කරගත්ත වස්තුූ අරං යනවද අර ප්‍රියයි මනාපයි කියලා ගේ වටට හිටපු ඒ සේනාව ඒ පිරිවරඒ ඥාති හිතමිත්‍රාදින් එනවද තමන් එක යන පරලෝට. එහනම් අස්සකෝ ලෝක සත්‍ය වශයෙන් මගේ කියලා මම කියලා ගන්න මොනවද දීඩිමි සිතකයි දෙක තුළ ුව ින්ම් බලන්න මේ හැවට අයිතිද ඇහැ අහිමි වෙනවා කොයි වෙලා කහරි. කනඋරුමද කහිද අයිතිදපට නෑ ැයිති කනයිතිදට කනත් අයි න කනත් අහිමියනොයම් මහොතක. නාසිය අයිතිද න නාසිත් අහිමියනො මොහොතක. දි අයි න දිවත් අහිති අහිමියනව මහොතක.ය අහිද නෑ කයත් අහිමෙනව මොහතකේ මනස මෙසිත එත් අහිමනොයම් මොහොතක. මාරණ සියල්ල කෙලබර වෙනවා. මොහම් මොහොතත් පාස අහිමියෙනවා ඇයින් විග්‍රහරණ කාල මාති මේ මොහොතත් පාස සියල් අහිමීමෙන් පවතින්නේ. මීට මොහොතකට පිර තිබච්ච රූපිණවී දැන්තියෙන්නේ. මීට මොහොතකට පෙර තිබච්ච සිතනවී දැන්තියෙන්නේ. දැනටමත්තඒ කයි හිතයි දෙක මහිමේලා. බනහන් නිදගන්නකොට තිබිච්ච කයනවේ දැන්තියෙන්නේ බණහන්ට පටගලුවට බණහන්ටගට තිවිච සිතනේ දැතිය. අයත් විපරිනාාමේට කිය හිතත් විපරිනාාමීට කියා දැන්කෝ මම කියලා ඉතුර වෙචච සාරයක් මෙහි ද මොකක්ද මම කියන් කායටත ම කියයන් හිතරත මම කියන්නේ දෙකම අහිමයනවානිඒ දෙකම මම කියලා මගේ කියල හිතන් හිරියට සත්‍ය වසයෙන් ගුරම නෑණි ඒකයි භාකතුන් හස දෙසන කල අස්කෝ ලෝකෝ තම සතු කිසිවක් මේ ලෝක නෑැත්වසියෙන් ගැමුරින් බැලූත් නුවනින් හිතන් ඕෝනයක හිතන් ඇති අක්ඥාණයටක තේරෙන් නෑ ඥානින් හිතන්ට දක්ෂ යාපත් වූ බුද්ධිමත් වූ බුද්ධ ශ්‍රාව ගැන්ට ඒවා අවබෝධ වෙනවා. ඒනම් මොනවාද හිමි සියල් අහිමී ඒහි ටික හිමී කෙල හිතාගැ අපි මරණයතෙක් පවත්තාගෙනනවා ඒටිකත් මරණින් අහිමල. මොහොතම් මොහොතක් පාසාත් අහිමියේෙනවා මරණින් ස සියල්ල මහිමියෙනවා. අස්සකො ලෝකෝ සබ්බම් පහය ගමනීන් ඒ අහිමියම කොයි වෙලාවෙද දන්න අද මේ මොහොතිත් දන්නේ. අහිියෙන්ට තියෙන්නේ. අද හවසද දන්නේ අහිවියෙන්ට තිය නිසියාල සියලු ආකාරී. අද රාත්‍රීත දන්න සුන්දර මරණ එන්නේ හැබැපි තාම රැස් කරන තාම රැස් කරන මං මගේ කියල හිතාගෙන රැස් කරනවා. අස්සකෝල් ලෝකෝ සබ්බන් පහාය ගමනී යන්ති මේ ලෝකයේ තමන් සතු කිසිවක් නැට බලඩ රූපය සද්්‍යය ගන්ධදය රසේ ස්පර්සය අදහස් මෙ බට හිමිට කියලා අයිති කියලා පිතාහිටයටට ඒසියල්ත් අහිම. හැකරන නාශයේ දිවශරීර මන්සකෙන හයත් අහිමි දැනුත් අහිමි මරණෙන් කොහොමත් අහිමි දැනුත් අහිමි දැබොඩ්ඩක් කල්පනා කරන්න මේ හැපිළිම දෙේ අතහාර්ථය මවගේ කුසෙන් හටකත්තට පස්සේ තිබුණේ ලදරු හැක්. ඉරස ළමාාවයට එනකොට ලදුරු ඇහ අහිමි ළමාාවියෙන් යෞ්වනවියට එනකොට ළමා ඇහැ අහිමි යව්වනෙන් තාරුණන්යටට එනකට යවන ඇහැ අහිමි රුණ ැදිවට එනකොට තරුණැයිි මැදිවෙන් මහළුවයට එනකොට ඒ ැදිවේ ඇහැත් අහිමි අවසානයේ මරණයෙන්ඒ මහළුව ඇහැත් අහිමි දැන් ඔවිදියටට කරණාශයේ දවසාරයේ මනස රූප සබ්ද ගන්තර සිස් පස් ධර්ම සියල්ල ගැන හිතන්න ලෝකයේ මහිමි මොහොතින් මොහොත අයිමි මරණයෙන් සදාහට මහිමෙන් ඒනම් සමන් සතු කිවක් මෙිහි පෞතිනවාදග ක නුවින් බලන අස්කෝ ෝකෝ. සබ්බවම් පහය ගමනියන් ඔය ධර්මය ඔයාකාරින් වැටහුනා නං මිනිස්ු මෙහෙම ගොල්කා ගන්නවාද. අනුන්ගේ වස්තුවට කොලල්කා ගන්නවද හො මැරචා කරනවාද දසාකුසලේ එදෙනවාද. රට වැසි හරි පාලක හැරි කියලා මෙම බේද පිනතා ඇතිකරගන එකනෙකක් නසාගන්නවද. අනුන්ගේ වස්තුවෙන් තමන් සැපඳන්න බලනවද මේ කිසි දෙයක් වෙන්නේ. තන්නාවෙන් කිසිමෙක්ට බඩකිනින්න සත්තේට්ටවත් මනුස්සේට්ටවත්. ආහාරයක් නොතිී සියල්ල රැස් කරගන්නවාද මම මගේ මම මගේ මම මගේ කී කියේ ගොඩගා ගන්නවාද නෑ තන්නයෙන් පොති බැඳගන්නවාද නෑ තන්හා පොද බැඳගෙන අවසා මොනවාද රැගෙනයන්නේ තන්හා පොදිය අරගෙන යනවාද නෑ තන්නහාපොදී නිසා සකසෙච්ච කර්මටිකනම් අරගෙන යනවා එනම් මේ ලෝකෙ මොනවාදපුට අයිති නුවනින් බලන්න කැමරින් බලන්න මොනවාදයිති කිසිවක් අයිති නෑ ඇැයි කියලි හිතං ඉන්න. හිතාාගෙනින්න්න එච්චරයි චින්තනයක් විතරයි තියනෙ මුලාසාගත චිින්තනයක් මේ මුලු සංසාරම නිර්මාණි කරණ මෙ මේ මුලාසාගත චිින්තනය එකකද අවිද්‍යාකවේ. මම මගේ කියලා ලෝකයක් පවතිනවා කියලා හිතාගෙන ඉන්න එක අසාර ලෝකයක් පවතිනවා හිමිකාර ලෝකයක් නෑ උරුමයක් ඇති ලෝකයක් නෑ අයිතියක් ඇති ලෝකයක් නෑ අයිති නැති ලෝකයක් නම් පවති. ඒගත් ෑගහම සබ නත්තිික න්තට වැටම හට පස්සේ ඔක්කම නෑ ඔක්කමන හෙත්නැ කනත් නෑ රූපත් නෑ අවසාිකන්න පුළුවන් මොකුත්මනය ොකුත් හටගෙනත් නෑ කියලතම්. එත මොකුත්ම නෑ කියනකා මොකාද කියලා හොයා කගණන්ඩෝන් මොකුත්ම නෑත්තා අක හොයා ගණඩෝන් සබා නත්තික නන්තිටම කිහිල්ල ධර්මයත් අධර්මීවාට පත් කරගන්නා පිරිසක් ඉන්න. සම්බුදු පියාන්ස හෙම දෙයක් මේ දශන කළේ සම්මා සම්බුදු ප්‍යාණස දේශනා කළ සාර ලෝකයක් නෑ අසාර ලෝකයක් පවතින් සාර ලෝකයක් නෑ පංගතුරී සාර ජීවිතයක් නෑ අසාර ජීවිතයක් පවතිනවා සාර භවයක් නෑ අසාර භවයක් පවතිනවා සාර සතුටක් නෑ අසාර සතුටක් පවතිනවා. අසාර සියල්ල පවතිනවා සාර කිසිවක් නෑ මේ සංවාරයේ අහිමියමක් පවතිනවා හිමියමක් නෑ මම කියලා තමන් සතුකරගන්න පුළුවන් සත්‍ය වසයෙන් තමන්ගේ වසගේ පවතින සධාධන කසේ මුරුම පවත්නය කිසික්න මේ ලක හැබැයි තාවකාලෙකෝ මංමගේ කියල් හිතන්න පුළුවන්. මුලාවන් පවත්තාගනයන්න පුළුවන් අසාර ලෝකයක් ජීවිතයක් වැඩපිලිල් ලක්ටන් තියවා. අන්නේ අසාර භාවය බහදුහසිට දකිනික ආසාර සාරමතිනවා ඔය අසාර ජවිතය අසාර ලෝකය සාරයි කියලා හිතාගම ලෝකයා දුක්කි දෙන්නේ. ඒ අසාර ලෝකයත්මකද වින්න අවසාන. ලබ්බාම් පහයගම්මනියයන් ඒ අසාර වස්තුවත් අසාර ධන දහන්නේ. අසාර මිලමුදල් අසාර ඥාතිහිත මිත්‍රාධී සියලම දෙෙනත් අවසානි හැරදා යනු අවසාය හැරදා යනවා අවසා කෙල අවසානය අනර සෝණ ඉන්නවා. ඒගේ ඉ පස මල පෙරිතෙක් වෙල තිඳ පුලුවන් ගොන්න. ඉතින් මේ අසාර ලෝකෙ සාරක් එෙල හිතාගෙන ආසාරද දෙවල් මගේ කෙ හිතාගෙන ජීවත්වල තමයි අවසානි මැරිලා අර පෙරේතු වෙල ඉන්නගෙට හ ඔන්නු යන් සාරෙන් අන්න පෙන්නෙනවා රට්ටපාල හාමුදුරුවෝ මොනතරන් දේවල් තිබුණනත් මහා රජ මේ කිසිම දෙයක් නුඹට අයිති වෙනවාද ඇත්ත වසයෙන්ම. දැන් ඔබ මේ ජීවිතය විදින මේ කාම සම්පත් මේ අරමුණු පරලෝකදිීත් පරලෝ දිීත් ඔබට උරුුව වෙනවාද නැහැ එහනම් දැම් මේේ දන ධානේ රැස්කල ැ රැස්ල රැස් කල රැස් කලකුවෙලා කරමියයනවා මිය ගි හම මොක දෙවෙන්නේ. පරල්ලවට මේ දැන දහන්දික ලඟා වෙන්නේි නෑ. එධර්රමකද වෙන්නේ මේලෝක ඉන්න අනිත් මෝඩියෝටික එකතු වෙලා අපිට හොඳ දහ නිධානයක් ලැබුණා කියල් හිතාගෙන අර පුද්ගලයට අහිමිවෙච්ච ටික තමන්ට හිමි වනා කෙ හිතන සතුතු වෙන. කේමී හිතාගෙන ඒ මෝඩියෝටිකත් මරණයතෙක්මඒ අසාර කාමාස්වාදයම සැපතක් කියෙල් හිතාගෙන මැරිලා තත්වූ පරිද්දමිය පරලෝගේ යාම ඊලකටෙන මෝඩියයන්ටිකට ඒඩිකායිතිතුයෙන. විද සසාර ෝඩකම තුලිම නිර්මාණය වුණා මෝඩකමය තුළින් පවත්තුන මහ තුළම් පැවතුුණා මිශ සත්‍යයක් මෙහි නෑ මේ ලෝකෙ නෑ. යතහර්ථය සෑමවිටම අප හිතන දයට වඩා ප්‍රතිවුරුද්ධ දෙයා. ඒක බාගත්නාද ප්‍රති සෝත චින්දන හන පිහෝ යන්තනින් අනික් පසට හිතලම ඇත තේරුම් ගන්නන් කියෙලා අපට උතුම් වූ ධර්මය පෙන්වා දුන්නේ එනම් උන්වාජ අපට පෙන්ා දෙෙනවා. ල් සතු කිසික් මේ ලෝකන අස්සකෝොලෝකෝ සබන් පහය ගමනියන් සියල් හැරදායන්ට සිද්වෙනවා ඒ දවසාදනං ඔබ සූදානනන්දේද ඒ අත්හැරීමට ඒ නම් මොකද වෙන්නේ හිතුව නෑ කල්පනා කර නෑ කවදත් මේ ගැන නක්ඇහේ නෑ. එඩිසා කිසිමමාකාරිකින් වැටහු නෑ ඇත. එඩිසා හිතාග නිටියා සියල්ලමට හිමී කිසිවත් මං අත්හැල්ල යන්න නෑ කියලා. අවසානි මරණ්‍යය වහම තමයි ඒ බෞත්්තේරුන්ගේ සියල්ල හිම නෑන කිවක් හිම නෑ සියල් අත්හැල අන්න සිද්ධනවාන කිය. ඒකත් නුවනින් දක්කේ නෑ හැඟීමෙන් දැක්කේ එදාට විලාපගහලා ගෝතකර්ම කරලා මළ මුොතරක් පිට වෙලායි වස්තරය අවසානි මියයන්නේ කටත් අරගෙන ඇත් දෙෙකත් ඇරගෙන මල්ල පරේතෙක් වගේ මියයන්නෙම් මැල්ල ඉතින් පෙරේතෙක් වැන ගැන අහඳ දෙයක් ඉතුරුවෙන්නේ නෑයයි. එක්තරා රජෙනෙක් හිටියමේ ලෝකේ ඒ රජජුරුවෝ එක්තර කාලෙක ලෝක මතින හදී පික ඔක්කමල්ලගත් ල්ලගෙන කල්පනා රම මේ මහදීපල තින අප ප්‍රමාණ වස්තුූ මාහ සතුකරගන්ඩෝඩ. ඉඩාසේ හදව පිටින් අල්ලගතම මේ රජුරුවෝ මේ මුළු මහදීපොල දිීච සියලනම වස්තුූ තන්ගේ බාණ්ඩාරරියටි හෙල පුරෝගත්ත තමන්ගේ බහණ්ඩාගාරය පුරුවල 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 අවසාන මොකද වනේ සරුණ කාදිිම ලෙඩක් හැදුුණ සරුණ කාදීමම ලෙඩක් හැදිලා රටවල් අල්ලමින්ගේ දමනි අතර මඟද මේන් සිද්ධ වුන හොට වස දීලාගේලත් කියවා එක්තර ආකාරකින්. වස දුන්නා හෝ ලෙඩක් හැදුනා ෝ එක්තරා රජෙක්. මේ රජ්ජුරුෝ අවසානි තරුණ කාලදී දැන් අකාලි මියන්ද ලංගුණා. දැම් මේ වනකොට මේ රජුරු ෝකයේ මහදීප ගොඩක් කල්ලගත්ත මහා රජෙක් මහ අධරාජය. ඉතින් මේ මෝඩ අධිරාජාට අවසානි තමයි ඥානය පහළ වුණ. එතෙක් පහලු ෑ හෙමුණ නන් අ මහදප ෙහි ප හික වැැසි මැරිින් නෑන. ශසාල පිරික් ගාතනය කරලා රටවල්ලල අවසාන මහදී පපිටි අල්ලලා අවසාන මොහොතති මියන්ද ලංගෙන පට තමයි මේ රජාට සීබුද්ධියාවේ ඕනමකින්ට එහෙම එනවා. ජීවත්වන කාලය තුළ සීබුද්ධයක් නැතුව. කිසිම සීයක් නැති ඥානයක් නැති හරිකෙක් වගේ ජීවත්වවෙල ජීවත්වල ජීවත් වෙලා කරගන්න පුළුවන් තරම් පෞකං කරගෙන අකුසලයන් කරගෙන. තමන්ට කොඩිනයක් වයෙන් ජීවතලා නුන්ටක් කොඩිවිනියක් වසේ ජීවත් වෙල කොවෙලාකාරි රනයටත්ෙන මහතක්වේෙනවා මෙන්න මේ ොහොතෙදී. අ රණ යත් එක්ම මනු සතුති වන්න මොකදවෙන්න ැ මරවා කියෙන සහි අත්ත එක්කම අ රාගදේ ොහයම්මත්ටමටේ මහතෙද ප්‍රාණයට පත්වෙලා යංකිසි ආකාරකින් ඥානය උපදින. එක සිියර සිය ්‍රාගදේ පු්‍රාණය ්‍රාගදේ ොහ ප්‍රාණයවා කියලා නේ කිව්වේ. අර මරණ ය නිසා දැන් රාගයේ පහල වෙන්නදැ. දේසේ පහල වෙන්න දෑ ල මොහහි තරවෙන. යම් ආකාරිකට කෙල්ලෙ ස්ොලින් පොඩ්ඩක් හිත නිදස්සයන්න පුලුව. මෙන්න මේ අවස්ථාධ මකදවෙන්න ඒ මහොතට විතර මෙන්න මේ මොති ඥානය උපතින. දැම් මෙ එච්චරකාලය ඥානී තිබුුණ ඇත්තියි රගගේ නිසා. රාග රාගය ඔබ ගොනෙක් අඥානෙක් මෝඩේ තකතිරුවේ බූරුවය බවට පත් කරතිනු රාගය. ඔන්නව රාගගේ හිතින් පාවිච්චකවපුු මහා යානුවන්තේ.ඒ පුද්ගලයා මොන සල්ලිකාරේද දුපතය දුකතෙද නූකතෙද්ද ස්ත්‍රියයක්ද පුරු සේද්ද ඒ වදාලනේ. රාගේය තියනකං අඥාණය. ලෝක සම්බදධයන් පළ විද්වධයක් මහා විද්‍යාඥය කියලා හැබයි රගගේ තියනගේ ගොනක් අඥාන එකයි සංසාරය හැම භවවරුමයි ගොන් හරක් ඔක්කොම බූරුවෝ හැම සචෙක්මය සංසාරේ මී ිස්සල හිටම මිනිස්සු තමයි. මේ සංසාරය චැරි සැරිසරන්න සත්‍යයව තමයි. එනිසා පින්වතුනි රාගේ තියක කවදත් ලක ඥානවන්තයකොට දකින් හැම්බෙන්නේ. රාග කියලා කියන්නේ මඥානකමට නම. එන රාගේ ඇතිවච්චකමන් හිත අන්දනවා කාමච්චන්දයකි. අන්දෙන් අන්ද වෙන කාමච් අන්දෝ භික්කවේ ආවන්නා නීවරණනා චෙත සඋපක්කි නිිසාත් පං්ඥා දු්පලි කරනන්න රාග්‍ය නිසා ප්‍රඥ්ඥා මෝටවෙලයනු හෙන මෙ මේ රාගේ දුරකරග්ඩෝවන දැන මාණනාාසන්න හොද මොකදවෙන්නේ මර්ණබයි නිසා රාගේ පහවිනවා රාගේ පහලචිම ඥන උපදිනවා අන්සුමාත්‍ර වසයෙන් හරි මෙච්චර කාලක ඥන වඩන් උත්සාගත්ති ැති නිසා අර සහජෙන් ලැබච්ච යාාන මාතයක් තියෙන් දැන් ඕකෙන් කල්පනා කරනවා මොන විනාශයද මම කරගත්ත. මෙච්චර කාලයා ජීවිතය පිනක් කොරේවනෑ පවමණි කරේ දස කුසලේමන හැසුරුණේ හැම මොහොතම්ම තපරයම් ගතලේ සකුසලේදෙන් දැන. කොච්ත නහුණ බනවට කහඳු ෑනි කොච්චර කල්ලයා මි්‍රය කරුණ උපකාරන්න හැදවත්තේකිීමම පිසන බාගත්ත නෑන මංවගේ අඥාණක යනාති වසයන්න පසුතැවින පටන්ගන්නවා පසුතැවිල පසතුතල්ල කොහෙදවවානයන්නේ.හතරපායට ඉති මේ රජරත් අරරිවිෙන පසුතයෙන්න්න පටන් ගත්. සතයි වෙනකට හුට තෙරන තේරුන්ගේයා මම මහා මෝඩ රජේ. මොනතරම් මෝඩෙද මම. මේ ලෝකතියන මහදීපටි කල්ල ගඩ හද හැතුවා. මේ ෝකති හදීපටි කල්ලගතා අවසාන ම මේ සිතකයිෙකවත්මට අල්ලගඩ බැරුුණානි. මේ සිතකයිදෙකවත් මට රදඳ ගඩ බැරුණන ැම් මියන්න්න ෙන්නේ දැ මයා ියගිය ගම ඔක්කො ඉවරයිනි. එතකට මංම මෙච්චර කාලයක් මගේ වටිනා ජීවිතේ මහද්දීප රටව ලල්ලන්ඩ දරපුත්සාහය නිස්පල ප්‍රයාමයයක්නේ. ඒවිතරන්න කල්පනා වනා. මෙචරකාල අදැන් ැස්කරගත්ත නි මහදව පිටි අල්ලගෙන. බොහෝදිවල් මට තියෙන කලන්ද හිතා හිටියයනෙ බලකට මට මොකුත් නෑන අහිපිී අස්සකෝ ලෝකෝ තම හොතු කිවන්න නෑනි දැම මේ හෝද මරුණහම දැම නොදට උරමවෙන්නේ. සියල්ල අහිවේනෝ. ඒ විතරන් නිවි අර මහදීපොල මිනිසු මරලලා ඒ රැස්කරගත්ත මහ ධනය බා්ඩාරරි පුරුවල තියනවා දැන් ඔයුම්මුල දනීම දාලානයන්න්නිමම සබ්බන් පහය ගමනී අන්ති. මොදකින් ටික හිමේනවා ඔක්කම දාලය නො. එනිසා මේ රජුරුූ තීරණය කළයි ොහොතිදිම ඇමදුරුන්ට කතා කරලා කිව්වා. මේ ලෝකයක් අල්ගත් අධිරාජයෙක් වසෙන්ම මේ ජීවත් වනාඩ මේ මහදීප පිටි මේ රටවල් පිටින්ම්ම අල්ලගත්ට අවසානි මමයන් හිස්සාතින් හිස්සතින් යන්නේ එක ලෝකයා දකිින් දෝනම ඉදිරිටහ ෝක බහලන ඥයානවන්තම නිසු හිටියොත් මේ කතාපුුව තහලා නැවත මේ මෝඩකම නොකරන්ට ඕ. එනිසා මගේ අත්දක දාපල්ලා මේ පෙට්ටි එලියට අද දෙක දෙැපැත්තෙන් දානන්න පෙට්ටියං එලියට හිස්සත් දෙකින් මේ මහා රජා පරලෝගිය අල්ලගත එක මහ දීප්යක් තරංග නෑල්ලගත එකක රටක්ක තරංගී නෑ කිල මිස දැගන්්ඩෝන සිවක් උනුේලා තිබුන් නෑ අස්සකෝ ලෝකෝ කිසිවක් තමන් සතුව තිබන් නෑ කිසිවක් තමන් සතුව තිු නැති බව පෙන්න්න තමයි අරද්දක එලියට දාන්න කිවේ. කිවත් තිබුණ නංවසන ො රග පුල ඇතේ ගුලිර. න්න දෙයක් තිබුන්නේ. ඒවිතරන් නෙවෙයි මේ රැස්කරගත දනදාහන වස්තු ඔක්කම අත්තරල්ලා යන්නේ දැන්. එනිසා ඇමතිවරුණ වහම ගෙල්ලේ බාණ්ඩාගරය තියන මුතුමැණ ක්‍රන්ද්‍රීදි හැමදීම ගැනල්ලා මගේ සොහන දක්වා තියන මේ පාරය අතුරපල්ලා මිනිස්සු දැනග්ඩෝන මෝඩ මහරජා මියයන් අවසාන ්‍රැස්කරපුසිියල්ලත් මෙහි තියලා කියලා අරං ගනෑ කියලා කිසි දෙයක්. යනජි වසයෙන්. ඒ රජ්ජුරුවෝ තමන්ගේ ඇමතිවරුන්ට තමන්ගේ මරණින් පස්සේ පෙට්ටියෙන් එලියට අත් දෙක දාන්න කියලා ඊට පස්සේ තමන් රැස්කරපු සියලු දානය අර මහමාර්ගය අතුරලා කැමතිකෙනට කැමතිරිද දෙෙන් ගන්නට ඉඩ හැපල්ල කියලා අනදීලා මිය ගියා සයාලා අත්හල අස්කෝ ලෝකෝ සබ්බන් පාය ගමනයා මහදදිව පිටි අලග ජකාවසාන් ස්සත් මගේ සියලම මේ ලෝක කියලා. සියලම දෙනාට එච්චරයිපංවතුන්. අඩවැඩ වසෙන් හැම කෙනෙටම ඔයරනම තමයි වසානි උරුමයන්නේ. ැ අදාි මේ කිසිවත් දන්නැතුූ ධර්මයක්ක මේ උත්්‍රේතර ධර්මදීම මනුසය කල පදිලා මේ අමා ධර්මය අවබෝධ කරගන්නඩ බැරුව මිය අනවා කනෙ තරම් කාලකනියෙක් නෑ රට හළම් පුරවශය වනත් පහළම්පුරවශය වුණත් මහා කාලක ජීවිතයගර කලතින මහාා ඇයිඒ මේ අමා ධර්මයට කඳුන් නෑ ශ්‍ර සදධර්මයට කන්ඳුන් නයකයි කදු නැතිරි සාම අඥාන හිස් මිනෙක් වසේීමයි මියයන්න්න මිය හිලා හතර අපායි එපදිලා නන්ත කාලයක් දුක් දිනවතාව වසර ගෝඩිගන තව දක්කිනින්න සිද්ධ කර ගන්න වැඩවලටමයි තාමත් අවදානයමු කරන්නේ ඒනම් ඔබේ වියසනයට මූුණ දෙන්ඩවාා ඔබ මේ ධර්මේතය රුන් ගන්ඩ මෙයයි අතහර්ථය ජීවිතමේ සංසාරය ඒනම් ඔන්න විදර කාරණා තුනක් පෙන්වා දැන් හතරනි කාරණ ම කෙටියෙන් ඉක්පනින් කියන්නේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තන්හා දාසූතිීකෝ මහාරාජ යනද වසෙන් මෙන්න හතරනි දහංකාරණය පෙන්නනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තන්හා දාසූතිී මහරාජ. මහරජ මේ ලෝකයේ සම්තෘක්තියක් නෑ ගැන්නන්නේ ඕූනෝ හැම තිස්සම අඩුවත් තියෙනවා ූනතාවයක් තියෙනවා. ඊළඟට අතිත්වෝ සෑහිමකට පත් ෙනෑ ෘක්තියකට පත්වෙෙන්නේ. තන්හා දාසෝතිී තෘෂනාවටම ඇල්මටම මෙන්න මේ කාමයන් පිළිබඳ ඇල්මටම තන්හාාවටම දාසවෙලා ජීවත්තයෙන්නේ ග හැම තිස්සම ජීවිතයේ තන්හාට දාසෙක් වෙලා ගැන පංචකාමයේ වහලෙක්වෙලා ජීවත්තයෙන්නේ. ංච කාමයේ පිළිබඳ තන්හා අග්‍ර කරගෙන ජීවත්තවෙන්නේ. ඌනෝ ලෝක ඌනෝකිව මකක්ද. හැම දෙසේ ම අඩුවත් තියනවා. ඌනතවත්තියන මේ න කිය දැඟ ඕනතව සම්පූර්ණ අවාස්වාදය ලැබෙනවා කියන කාව නේමේ කියන් ඕනෝ කිවේ හැම දෙස ම අඩ්ඩුවයි ොනව ලැබුණත් මදිී මද අඩුවර්තියනෝ ත මොකක් හර අඩුවත් යනවා එක තේරුම්ගන්න බැ ොකක්ද අඩුුවයි තාමමුහුියයන අඩුති. කොච්චර. බුණනත් රූප සද ගන්දර ස් පස ධර්ම දැන් ඇති කියන්න ඕනො. අදුවත්ය තවෝන 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 තවෝන. අතිත්තෝ සෑහමකට පත්වෙෙන්නේ දැන් හරි කියන්නේ අඩ දැම් මටනම් ඇති ඔය ඇති කියලා කියන්නේ. තව ම ත ම තව මදි. අදත් හොන හෙටත් ොයින ඒෙත් ෙව්වා අත් හොයනෝ හටත් ොන ොන දර මදිි. ඌනෝ ලෝකෝ මේ ලෝක කවදාවත් එහෙම පූර්ණත්තයට පත් න්නෑ ැනීම තුච නින්දෙද හිත. ල උනතාව සංන්හි දෙෙන්නෑ කවදාවත් මොකද උහන තාව සංසිතුනොත් එතනි මෙරෑ සංසාර මකද කර්මර ඇසෙෙන්න්නෑ හෙන. මේ හිද සත්තියෙන් නිසා තමයි හිතේ හැමතිසම හොයන්නේ. හැම තිස ොහයනවා තව මොහරිියෝන තව මොහරිියෝන තව මොහරිියෝන ම් ොහරිෝන ව රූපෝන, සද්ධෝන ගන්ධෝන රසෝන ස්පර්ස වන අදහස්සෝන ඇතිත දැම් නෑනෑ මදිී. මෙහි නෑන වෙන තන නගරික තියෙනවා එහෙට යනවා. ඩැංහරිත නෑ මදී අන්න මෙහි නෑ වෙන නගරික තියනව තාව. කටත්යන දැංගතිද නෑ මදී තව කවුරෙන එන හෙන අන්න වෙන වෙන රටකතියෙන වන්න හේදයනවා දැංහරිද නෑ මදී ඉට ස කෞරහරිකුව මපුරසේ අන සක්වල පිටසක් වල තව අනතර හදේතියන අස්වාද කියලා හෙත්්‍යයනෝො කහමරි ඩ දතකාල බඩගග. හෙගේ ඉල්ලවලන්නවා. දැංහරිද නෑ මදී ඒකනව හඳට අවන්නේ අඟහර වරුවමීමවා ඒයක ග්‍රහලොකොට ඇවන් හදන් ඔන්න ඕන. ඔය වනතාව නිසා. ැතිදේ පපුතුවේ ැතිේ අගහරෝක හැ ද කියෙ බලව හිල තියන මෝඩකම තියන නදිරකම් බලන්ට මනුසේක්වසෙන් ඉපදදුනාට අසසිරිමත්තු සම්මා සම්පපුති ප්‍යාසක ධමයහන්න නොලැබච නිසා ොන්න තරන් ඥාන මටද වෙඩල තිී බල. අගහරු ලෝක හොයනවා පුතුවේ නැතිදේ. ඕ මොයෝ යිඉදලාත් කොවිලා කරි පණයයානවා ගිහාම හම්බුණ අරහ ඔහෙපුද හම්බිරක්ද පනගිහාම්. එතකට එහෙනම් මෙන්න ඌනෝ ඌනෝ ලෝකෝ අතිත්තෝ, ගොචර ැබුණත් මදී කියෙන ක්ෂණ තමයි රූුණෝ කියන අතිත්ව ගන සෑහමට පත්තෙන්නේවනේ තන්හා දාසූතියකට හේතුවමකක්ද මෙන්න මේ පංචකාමයන් කර තියෙන ඇල්ම මේ පංචකාමයන් කරෙ තින ආසා වන්නේ එක වහලෙක්වෙලයින්න ඒකයි. ඇහැකන නාසය දිවසරීණ වන්ස පිනවඩ යෙන නොතිත් කැමැත්ත නිසා මොන්න චරන් දේවල් ලැබුණත් මදී මද මද තවෝන තවන තවන කියකිනට ගල පණටිකයනවා. දැන් ොහොම ඉන්න මේ ධර්මය තුළම හැසිරෙන දම් මාර්ගෙම ගමන් කන්න පිරිසුත්තින්නවා. නිවන ගැත් කතා කරනවා පරිනිර්වාණය ගැත් කතා කරනවා. එවුනට මාදීතාව තවරැස්ෙන්ෝන් තවරැස්ෙෙන්දෝ තවරැස් කර්ඩෝන් තවරැස් කරන්නන වද එනකන්දතෙලිග්‍රෑම්නක මාරයගින්. අබව ප්‍රාප්තයි කියලා. අන්නේ දවසෙනකං රැස් කර්ඩෝන් ඉ එකොටන්න බාහගන්න බාතුදුන්හසේ ධර්මය රට්ටා මහරතන් වහන්සි දැන් පෙන්වාදන ට මෙන්න මේ කෝරාව රජතුමාට රජතුමාට පෙන්වා දනවා මෙන්න මෙහෙම උදාරණකින්. රජතුමනි එක්තර පුරුසයක් කෙනවා උතුරුදීසාාවෙන් ඇවිල් ඔබව වහන්සට කියනවා අන්න උතුරුදසාම ජනපතියක් දැක්ක දිවයිනත් දැක්කා ඒ දිවනි අප්‍රමාණ දනදාහන්නේ බවබෝකැපසපත්තියවා රූමත් ස්ත්‍රී ඉන්නවා ඇතිවන්නට සැපසපත් යනවා රජතුනි නගරේ ඔබගේ වසගේ ගන්නක හොඳ ඒ ජනපය ඔබගේ වසගේ ගනින්නක හොඳ ො කර. ස්වාමනි පින්වත් රට්ටාලයන් වහන්ස පින්ව රට්ටපාල ස්තවරයන් වහන්ස ම එහෙෙනම් අනිවාරෙන් ගහිලේ නගරයේ ජනපදය අත්ත් කර ගන්න දැන්ටපත් ඉන්න සමුෘධිමත් කුරුරට ඒත් මදී එහම් ඒ ජනපතියත්මං අල්ලගන්න ඇත්ම කියන හැබැකෝ රගරජතුමා ඊ ප යන නැගැ නිරම්පුරසේකේ ලොය කතාවම කියන නැග නැගැනිහිරි පැත් තවගේ ජනපතිත් තියෙන සියලුම සෞ්භාගියන්ගෙන් සමුෘධිමත් නගරයයක් මේ ජනපදය මේ නගරය හස අර්ස කන ෙක්වා කියලා ඒ පුරෂයා දැනන් දෙේනවා ඔබමොකද කරන්න ඒ නගරයෙත් අල්ලකන්න ඒ ජනපදයක් අල්ලකන්න. මේ විදිට උත්තුරෙන් උත්රෙන් ැ හිර දකුණනම් බටහහිරෙන් කෙ දේ හතරීම පුරුෂ හත දෙනෙක් කෙල්ල එ මතු සමෘතිමත් ජනපද නගර ගැන දැනුන්දෙනවා ඔබ මොකද කරන්නේ ඒ සියල නග ජනප කියල ඒ සලු නග සසිල ජනපද මගේ අතකන මගේ රජ ක්ක ම යුද්ද කරල්ලා. ඊටහසේ රජතුමනි ඔබට විදේශයකින් එනවා තරුණේ විදේසිකින් එනවා පුරස ගැ මුහදෙන් එතර පුරසේක්යනවා. මුහුදෙන් එතර පුරසේක්ක අ එල්ල කියනවා පින් අත් රජතුමන මෙන්න මේ මුහුදෙන් එතරත් තියෙනවා මේ වගේ ශස්්‍රීක දිවයිනක් සස්ශ්‍රීක රටක් ජනපදයක්. එහි තරකි විට බවබග සැපසම්පත් මිළ දල් යානවාහන හැමදේීම පිල්ලා තින රූමාමත ස්ත්‍රි සි හැදම තිෙනවා. ඔබට ඒ නගරත් ඔබගේ අයටතට දන්නාසේක්වා ඔබගේ රාජානට එක් කරගන්න සේක්වා කිය ලකි වාහපුෝකට කරන්නේ ම හ ම හදෙක් එතර ගහිල්ලා ඒ හටත් ඒ නගරයක්ත් ඒ ජනපදයත් අල්ලගන්න ඔන්න නොවේ නිසාතම ඇරසමනි ම මේ ගිහු ජීවිතයක්ත් හැරී. ඇයිඒ ඌ නොලෝකෝ අතතිත්තු තන් හදාශෝති කොච්චරසිබනට ඇතිවෙන්න මෙහිට ඇති කියන්නේ මිරංග අප පසි ලුහ පඳි නො වගේ පලයක් හරයක් නොලැබුණට අත්හැරීම අතර වෙන්න ලුහුබැඳීම අතර වෙන්න. ලහු පඳදිික නතර වෙන්න අද නැතුවට හෙටඔය හිස් කලේ පිරෙ කෙල හිතාගෙන දුවනවා දුවනෝ මේ කාන්තාරිප පස්ස මිරිිගුවක් පස්සේ. කවදාවත් මෙිරුගගේ වතුර නැති නිසා කවදාවත්්‍යය කලේ පිරෙන්නෑ හැමදෑම හැමදෑම ූනයි ූනතාවන් යුක්තයි කලේ. ඒ වගේ පංගතුනී ඔන්න අපේ ජීවිතත් අපේ ධර්මකාරණාවට ගලපලා ඊට බහා බලන්ඩෝන. මොුණවපාශ දි මේ ලොහ පඳින්නේ. ද න ාව සම්පර්න වනි කවදත්තෙන් ැ පින්ගතන උුණ ොල්ලෝක භාගතුන් අතතික බුද්ධ වචනයක්මන්ට බැක් සිරනට ඔබා ප හිතන් කවරුන් හො හිතන් ඉන්නවනම් නෑනැ කවදහරි පිරහි කියලා ඒ තම් මේලෝක උපන් ඒ කාන්ත දුප පංඥසෝ ජල එළමෝක දුස්ප්‍රාඥය ජඩක් කෙල කොල්ලෙක්චේ ය හිතන් ඉන්නවා නම් කවධරි දසක මේ වනතාව සම්පූර් වෙ හරියි දැන් ඔහය පටි කොක්කොම හම්බේ දැ හරියිදැන් හරි කිය කියන්න දවසක් කෙයි ැන්නම් හරි දැන්නම්මටයි හොයන්න දෙයන්න දැන්ම්ට එක පැවිදතටෙන්න්න පුළුවන් එ එක පනිවාන්ට යන්න පුලුවන් කියලා කියන මට මේ දවසක් හමය අනකට උදාවේ කියලා හිතගන්නනගේ දුපා්්‍යාස ජලෝ එළ මූකෝ අන්නහෙම කෙනෙක්කේ ඒතු ප්‍රඥාවන්තය කවදාවත් හම කල්පනා කරන්නේ මේ දැන් මේක දහම්්‍යා කරන්න හතරම ගොනි බලඩ ඕන කවදාවත් එහෙම වෙන්නේ නෑ. ඒනම් ඕූනෝ ලෝකෝ අතිත්තෝ රජතුමනි එහනම් මේ ඕනතාව ඔබට දැන් වැටහිෙනවාද. එසේ රට්ට පාලපින්වත් ස්තරයන් වහන්ස ඒ ධහම්්‍යයාාකාණයයක් මට හොඳින් වැටහුනා යැ දිවශසෙන් කෝර ැසුම උත්තරයක්දෙනවා එතර කාලෙ ජක්කකිවා ලෝක. මේ රජ්ජුවන්ට දවසත් ජනගන්න හම්බේනවා මුහදකිය දීවරෙක්ට මුහදේ මාල්ුවල්ලමින් ඉන්නකොට බිලිකටුව කැමිණිල්ලා එක්තරාකාරෙන් කුඩා රංඩංවලක් හම්බේනවා. රංදංවල ැන් ගොට අදිනවාදීනවා බෝටුවට අදිනවාදනවා මෙක ඉවරයක් නෑ. ඉරස මේේ දීවරයට වයක් ඇතියෙනවා මේ රන්දංවල නැත්තම් මේ රත්තරං මේ චේෙන් එක රං දංවැලා මෙන්න මේ දංවැල රං දංවැල දැ මේ මහ විශාල වස්තුවා දැම් මේ වගේ එකක් මංකාව තියෙනව කියල දැනකත්තත් රජතුමා අනිවායෙන් මගේ හිසකසා දමනවා මොකද මේ මහවස්තුූ අයිති ජතුමාට එනිසා ම මේක රජුරන්ට දැනු දෙන්නවන කියලා රජුරුවට ැනුදුන්න රජරුවට ැනුදුන්හ රජුර ගෙන අධික තන්හාාවතච අධික ලෝභ ඇතච ෝඩ රජ අධි තදහාාව කොච්චර ලැබුණත් මදි 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 ූනෝලෝකෝ අතිත්තෝ ඇතිවීම නෑ සෑහීමක් නෑ පුදදුම එකතු කිරල්ලක් එකතු කරන හත්තක රාතේම එකතු කරලා ගොඩ ගහලතින ඒත් ම මදි කියට පන ක යන දවසෙනකං ගොයි මදි කියන් තන්හාේ දාසයක්වෙල ඉන්නේ පංචකාමය පිළිබඳ ඇල්මෙන් අන්ද වෙලාඉන්න පිස්තෙක් වසයෙන් ඉන්නේ රජෙක් වනාාට දැම් මෙහෙමි ඉන්නවා. එති මේ රජ්ජුරුවන්ට කිහිල්ල කියනවා අන්න මේ රටවැසියෙක් ඩීවරේ මුහදගෙහිල්ල මාලුවල්ලනකොට හුට මෙහෙම බිලිකටුව ටැමිල්ලා රන් දංවලක් හමුණක්. අන්නේ දිකට දිකට ගන්නගන්න කොත්තර කතන්නේ ඉවරවෙන්නකොහ රජරක හරි එන ොවස්තුවායිති මලටව මට. එනයි යමල්ල ඔයවස්තූ ගොඩගන්න කියලා. රජරු නැව් හතක් අරගෙන කියා. අර රන්දංවල ගොට දානන්න ැන් ෙල්වෙල්ලා රජ පුරසුව ලව වෝ රංඟල් දැ රන් ංව දැන් ඇ පල්ලලා මුහද ැද දැන්ගෙහිල්ල ඉන්නේ. දැ රං දංවල අදිනවා අදිිනවා ගොඩට අධදිනවා එන්නෙන්ට රං දංවල දැන් මහත්වේන කලින් තිබුණන හහිනියට දැන් එන්ඩෙන්ට මහත්වයන රජාගේ තන්හාව වෙන්න්නෙන්ට දැන් ඉහවවාහයනවා ඉට සේ විදියට දැන් රං දංවල ඇද් ඇදලා ඇදල ඇදල එක නැවක් පිණකං ඇද. ඒ රං දංවල අවසංවනෑ. ඊඩවාස්සේ කිව්වා හෙනම් ඊළඟ නැවට දැන් ඒ රංදංවල පටව පල්ල කියලා ඒ රංදංවල ඉතුරු කොටස ඊළඟ නැවට පටවන්න පටන් ගත්තා ඔවවිදියට එෙන්ට රංඩංවල මහත්ව වනවා ඇද ඇද ඇදලයි නැවත් පිරුණ. ඊද වහසකුවවා හෙනක් ඊළඟ නවටත් පපුරෝ පල්ලකි ලොවවිදියට නැවහතම මේ රන්දංවලින් පුරෝගත්තා. ඒත් මේක දැගවරන තා දැන් කොහොමද යන්නේ එමකුත් කල්පනාවන්නේ දැ ොකද වෙන්නේ හෙම සිහියන්නේ දැන් පිස්සු ඇදිලා මොකක් දැකලද. අර වස්තුව දැකළලා දැ අත්තරම්ට ඇතිවෙන ලැි තියද මේකන අත්තරල යනි කොහොමද ්හතත්මදගේ පාද න වික්කිතරගන් ද කියක කල්පනක කරන්නවා. දැ මෙහෙම හතක් පිරල නවහත පල්ල රහි ය ෙලක්වා රධ්‍යතුමන තවදුරටත් මේ රඳංගල ගොඩගත්ත අප ප සිිර වාශස ඒකට කකාන් නෑ මට මේ වස්තු අතහල්ල අන්ටපෑ පුළලුවන් දිට උපරිවාසෙන් දංහල ගොඩ දා පල්ලා. මේවි යට මේ රජ්තුරුවන්ගේ නිමක් ඉමක් නැචි මේ තන්හාාව නිසාමකද න්‍යාවසාන ඒ මහා රන්දංල ගොඩදාල ගොඩදාලා ගොඩ දාල නැව හතම් පිල් ලාන්තිිට නැව හතම් බරවෙලා. මහ මුදෙගිල්ල ගිය. ඒ තමයි ඒ රං දැන්වල එතන තින් ඇයි මීට පෙරත් ඔය දංවල ගණඩාපු බොහෝ දෙනා එතනම ගිරිල්ල ගිය. ඇති වනේ නෑ ඒතැ මේ සංසාරි මායාව අවසානි මේ මෝඩ රජා මුහුදු බත් වනා වස්තුව දසමයක්වත් උරමුණේ නෑ. එනම් පංවසනි ඔන්න වූනෝ ලෝකෝ අතිත්වෝ ඇතිවෙන්නේ දැන් හරි කියන්න දැ ඇති දැන් ඔත්තනින් අතරයෙමු දැන්වුව හෙව්වා මද. මේස්තු අපි ඇති ජීවත්තෙන්න්න ඇති ගොවෙලාකාරරි පණයනවා එනිසා මේ ැබච්ච වස්තුව අපි ිහටත්තුොටින් ජීවත්තයෙන දනපිනක් කරගෙන නැතිබැරි මනුසයන්ටත් දීගෙන ජීවත්තෙන්ෙන ශාසනයටට පූදජාකගෙන වස්තු ඇති පි හොඳටම ජීවතය කවදාවත් තෙනව ම ම ම ම මදි එහෙම මදි මදි කල්ල හිතන් ඕොන පින්ගොතුන අපිට ජීවිතය පිළි බඳ රැකවර්ණය තියෙනවන මරණයට දීනයක් නැත්තම් මැරන තව බොහෝකල් තියනවන මණන එහ මැසුරුණනාට. අදරාත්‍රිය දන්න පනයන්නේ බණටික හලයා බණටි කිවරේද මේ භික්ෂුවගේ පන අයිද බනහගින් ඔබේ පන අයිදකෙ ලි කවරුවත් දන්න ඒවැට ප මොක් පස්සද මේ ලහ පදින්නේ මේ පංචකාමය පිළිව ආස්වාදය පස්සේ මේ පංචකාමාස්වා දිපිලිම තන්හා පස්ස පිළ හොබඳ තන්හා දාසූති එනංගන්න ඒ අනුසාරෙන් ගට්ටාල මහරහතන් වහන්ේ ඕනෝ ලොකෝ අතිත්ත කිව ඕනොලොකෝ අතිත්වෝ තන්හා දාසූතිය කියන ඒ දහම්්‍යියා කරන්න තිස්සේ පෙන්වා දනවා ඒ හම්පිය කරන්න ගොඩක් ගැරට ගැමට ිදා කර පපුුව නොත පට. පලළමු දශනාවට ලබෙන කාලවෙ ලාවත්ෙක ම පුලුවන් රන් ෙටි කලා. එහෙනම් එදා තුල්ල පොට්ටිත ග්‍රාහමේදී ඇසරි මත්තුූ සම්මා සම්බුදුපියාණන් වොහන්සේගෙන්. ඒ අමා ධර්මය අස අවබෝධ කර ගත්ත රට්ටපාල තරුණයා අවබෝධකර ධර්මය තමයි ධම් පාටිකර මේ දේශනා කළේ එහෙනම් ඒ රට්ට පාල තරුණයා මෙන්න මේ දහම් ්‍යාකරන්න හතර හලතමයි ගෘහජීවිතය කලෙ කෙරලා උතුම් වූ පවිදර පත්තු වනේ ඒ දම් ්‍යාකර හත නවතත් කෙටියින් ස පපත් කරන උපනියන්ති ලෝකෝ අදදුවෝති මේ මේ ලෝකෙකිවේ හැන නාශේදදිව ශරයේ න රප සබ් ගන්ධ රසිස් පත් ධර්ම යන ො සායතනයගෙන් සකස්ුනවේ අසාර ලෝකයේ උපනියන්ති මර ජරාව කරාව මරණය කරාව ගමන් කරනවා. අදුව තිස්ටි පැවත්ම නෑ සදා කාලික පැවැවත්මන් නෑ එනිසාම ජරාමන්න දෙකින් කෙලර වෙනවා උපනියන්ති ලෝකෝ අද්දුවෝති. ඉළඟට අතානෝ ලෝකෝ අනබිස්සරෝති. මේ අසසාර ලෝකයේ හැනස් දවශර අසුරූම සබ්ද ගධදරශි පස්දධර්මයන මේ අසාර ලෝකය රැකවරණයක් ඇතැනක් නෙවෙයි. සියලම ව්‍යසනයන්ට විපත්වීන්ට උපද්‍රවයන්ට හිත කර තැනක්. ඒ සියලු ව සියලු විපත්ති ගැවසෙන තැනක්. කිසිම පිහිටක් ඇති තැන ව සරණක් ඇති තනක් නෙවෙයි. හනම් මේ පංචු උපාදනස්කන්දියය නොහොත්ම සාර භවය. ඒ ආන්ත වසේම රැකවරණයක් ඇති තැනක් නොවෙයි. රක්ෂිත ස්ථානයක් නොවෙයි. රැ සැඟවෙන් හුසුදු සු ස්ථානයක් නොවෙයි පිහිටක් ලබෙන තැනක් නොවෙයි. එහෙනම් අසාර භාවය එකවේ නැවත මේ උපන්නොත් මේ විස්වේ කොහේ හෝ. අසාර භවයක් කොරම වුණොත් නැවත උපතක්ුණගැවුණොත්. ඒ කාන්තෙම ඒ නැවත පුරුමේලා තියෙනෙම රැකවර්ණයක් නැති පිහිටක් නැති අත්භාවයක් මයි ඒම් අපට ලැබෙනක්ම රැකවරණක්ම පිහිට අසිරිමතු සම්මා සම්බුදුපියාන්සේ ධර්මය පාමණමයි. සම්මා සම්බුදුපාන් වහන්සේ ධර්මය හැර. අන් රැකවරණයක් අම්පිහිටක් හොයන්නේ මේ ලෝකන්න මෝඩ තකතීරු අඥාන ජනයා මයි ඥානවන්ත ජනයා ඥානවන්ත සත්පුරු සයා සුතුවා අරිස්ශ්‍රාවක ඇස්වවැන්නේ සෑමීටම සදාාතනික සැපත සදාාථනික ශාන්තිය රැකවරණය ඒ සදාාතනික රැවරණය ළඟ කරල දෙෙන්නේ සම්මා සම්බුදු පියාන් හස විතරයි එහනම් අන්නේ ධර්මී යනුස්වාරයෙන් දකිින් දෝන. අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනීන්ති මගේ අයන්ුවන් මුළු ලෝකයක් ගැනපි හිතාගෙන හිටියාත්. මම මගේ අනුවෙන් ගණන්්ඩ කෙසිගහක්කත් මේ පංචු පානස්කන්දේ නෑ. මං මගේ ගඩ සිතුවිල්ලක්කන් මේ පචු පානසකන්ද නෑ කිසිම රූප ධර්මයක්ක නාමධර්මයක්කත්නෑ පිංඟතුන්. සියලු නාම රූප ධර්ම අසාරයි අනිච්චය දුක්කා යනත්ත අසුබයි. එහනම් මේ පංචුපානස්කන්ධය තුළ මේ සිතකය සහිත ලෝකයේ තුළ කොයින්ද මම කියලා මගේ කියල ගණ්ඩ හරයක් මා සතුවක්කොයින්ද සබ් අස්සකෝ ලෝකෝ සියල්ල තමාසතු නැත. සබ්බාම් පහය ගමනීයන් ඒ අසාර වූ ලෝකයක් අසාර ලෝකයක් පවතිනවා ම කියල මගේ කියල සාර පුරුමයක් නෑ හැබ අසා භවයක් පවතිනවා ඒ අසාර භවයක් අත්හැරල අන්දෝන සියල්ල හැරදාය අයුතුය කොයි දවසකාරයේ සුන්දර මොහතු දායන ඔබේ ජීවිතත් ම ජවිතෙ සබ්බාම් පහය ගමනී අන්ති ඒ වසේ කරගන ජීවත්තු වුණනොත් මනුසය කොයි තන වේෂ්ෂද ඉළඟ අවසානි අවසාන්න මොක්ද ඕන ලොකෝ අතිත්හෝ තන්හදාසූති කවදේ තුච්ච නින්දෙ හිතවදා පරන හිල්ලච කල ිියක් කොච්චර වතර පිරුුවත් හල්ලච කලි පිරන්නේනවාගේ මෙ හිත කවදාත් පිරෙන්නේ. හැමදෑ අඩුවත්තියන බලන්න බේජේතේ හැමදෑ මොකක්හරිරනෑ මොක්හරිනෑ මොක් කරන ොවාහරරි අවසතාවක් ස්ෂට කරතතුත් ඊළඟකිෙන ආර්කනෙ ඒ අවස කාශ් කරතතුත් ඉල්ළඟටික ආර්කනය මෙ මාරය මොකක් කරන්නද මෙහෙම කරන්නේ. මේ ඕනතාව පෙන්නල හැමතිස්සම ලෝකයේ තුළ සැනිසරවන්න පුළන්ගේ අඩුදති හොයන්ඩ එතකට මකද වෙන්නේ නැවත නැවත නවත නැවත රාගේ දේශේ මෝ හිත උකදනවා. ඇයි අඩුදේ හොයන් ගාම නිම්පැෑණිමි ලෝක ඇත්ත එක් ඇලින් ඩෝන ගැටින්ඩෝන මුලාබෙන්්ඩෝන ඇලිීම තුළල රාගේ හටගන්නවා ගැටිීම තුළ දේශේ හටගන්නවා මුලාව තුළ මෝහේ හටගන්නවා ඒන අර අඩුති හොයන්න ගිහාම අන්න රාගේ දේ මහහි හටගන්නවා. අතිත්වෝ සෑහහිකට පත්වෙන කව දාවත් ඒ සැහිමකට පත්වන දවස හෙට දාලා හෙට දාලාතියන්නේ. අද නොවේ අද නොසෑහහිමට පත්වෙල යි හෙට සෑහිකට පත්තේ නවා. නිසා කවදාව සෑහහිට පත්තේ නමකොද හෙටකින් ද දාවයි නැනිසා. තන්නා දාසෝති මේ පංචකාමීයටම ඇලුහුම් කරනවා පංචකාමය ඇල්ිටම දාශක්කෙලා ජීවත්තන ගැන එහැකන නාශේ දියව රින් මන්ස පිනවඩම මෙහිතට වහලෙක් වෙලා කටයුතු කරන. හැ කන නශේ දවසර මන්ස පිනවමින් මේ සිතේ අතවැශය කලා වහලෙක් කලා හිරකාරයෙක් කවෙලා ජීවත් වෙනවා. තන්හාාවට දාසෙක් කෙලා ජීවත් වෙනවා. එඩි සපින්ගතුනින් කිසිම දවසක ජීවිත සැනසීමන් නෑ හෙනම් ඔන්න ඔබව නුවනින් දැක්කානම් මේ ඌනතාව දකින්න පුළුවන්නම් මේ උනතාව කියලා ගෑන්නේ කවදාවත් පිරෙන් නැති තැන්. හිීතේ. හිටස. අර මුහද කොච්චර කියහිලා ගංගා වැටුනත් දඟ පිරෙන්න්නනෑ මුහද පිරෙන්න්නේෑ. ල් ෝකම තියන පෘතුතියම තියෙන ගංගා ගිහිල්ලා මුහදට ඇද වැටුනත් මුහද පිරෙන්නේ. හැම දෑම මුහද අඩුවත් තියනෙන. කොච්චර ගංගා ඇද වැටුනත් මුහද පිරන්නේ. ඒවගේ හිතට කොච්චර රූප දාර සද්ධ දහර ගන්ධ දහා රස ධහරා පොට්ටාව දාරා අදහස් ධාරා ධම්ම දාරා කොච්චරාවත්. කොච්ච රූප සද ගන්ධ රශස් පස ධරම පරිසෙල්නය වුණත් දැන් ඇති කියන්නේ හරි කියන්නේ ප්‍රමාණවත් කියන්නේ මදි. ඒ නිසාම ඔබේ ජීවි තොච්චර වෙහෙස තා මුහෝ යනවා. නතාව පූර්ණය කරගන්න පුුවන් තැනක්. කිසිම කලෙක ඒ තනමුණ ගැහින් නැත. කිසිම කලෙක ඔය හිතේ පවතින ඌනතාව පර්ණය පූර්ණත්තයට පත්තෙන් නැත. කාමේ පස්සේ ආශවාදය පාසේ හබායන මේ තුච්ච නින්දිද හිත කිසිම දවසක කියන්න දැන් හරි දැන් නවතිමුකේ ලැයියේ මේ සංසාර ගම නතර කරන්න මේ මාරය නවති සිත දූම නාවන් නෑ. මේ සංසාර බවේ නැවත නැවත සකස් කිරීමයි සිත නැම තිමාරයාගේ රැකියාව සිතේ රැකාව. සා පින්ගතන සිත සෑමට උත්සා කරන්නේ නැවත නැවත මේ ලෝක සැරිසරන් ඒ නිසා කොච්චර ලැබුණත් මාද තවතව හය පංකිවෙලයි මේ සිත මේ මාර නැමති සිත ඔබට කියන්. ඒ අසරිමත්තුව සම්මා සම්බුධපිය අනසතමයි මේ සියල් අනතුර සියල් අනතුරු අසමසමනුවනින් දළ මහා ප්‍රඥායන්දකල අපකිරී මහා පතල කරුණයෙන් දේශනා කරන්නේ මේ අතාර්ථය. හේනම් අන්නේ කිව දහම්බ්‍යාකටන හතර ඔබ මැනවිින්දැන් ඇසවා. තව ස්ාන වශය දේශනාලළ හැකි ඉදරි කාලෙ ල වස් ැබුණුත්ව ගැඹරට ගැඹරට ගැඹුරුමේ දම්කාරනාවල ගැරු ර්ථ විග්‍රහ කර ගන්නවන් මේ කෙටියෙන් දේශනා කළේ දැන් එහම නම් පංගතුනි ඒ ඇසූ ධර්ම මනාකුට දරාගඩ. අවසාන ඔබට මේ ධර්ම දේශන අවසාන පට ලබාදෙඩු නවවාදමොකක්ද. සම්මා සම්බුදු පානස කුමත් දබර දේශනා කළේ මෙන්න මේ ඇහැකන නාශය දවසරරේ මනස පිනවීම. මේ කාමිය සැපක් කියලාි හිතන් ඉන්නගතයි අපේ මුල්ලා. සපක් කියෙ හිතංගිනිනත අපේ වර්රද සැපක් කිය හිතංගිනිතයා්‍යානන් අප අනවබෝධය මෙන්න මේ අනවබෝධය හේතු කරගනමයි අපි හිතේ රාගේදේසීමම වහි උපදින් ඒ උපතින් රාගදේශ මහෝ තුළින් තමයි භවය සකස්සේනි. භවේ නිසා ජාතියක් සක්ස්සවෙලා උපත්ක් සකස්සෙලා නැවත දුක්කින්දිටි සිද්දවෙ. එහනම් නැවත නැවත මේ සංසාර ඉපදමින් දුක්කින්දිමින් මැරමින් ගමන් කරන්නේ මෙන්න මේ ආශ්වාදය හේතු කරගෙන ඒනම් මෙන්න මේ ආශවාදය දුකක් කල නුවින් යමෙක් දැක්කාා. කයි කියලා නුවින් දක් න මේ න අසාගන හොඳින් ධර්මය අසාගෙන යනකොට අවබෝධයට පත්වයෙනවා කෙනෙක් මේ ආශ්වාදය කකාමේ දුයි කියලා අන්නේ අවෝධයට පත්තිය ොකද වෙන්න චිත්ත සන්තාන හිතේ රාගේ දේ මුහ උපදදින ක්‍රාවලේ නරයන. එ ොට කරමශක්ති උදදින ක්‍රියාවේ තරව වනවා කර්මශක්ති උපදින ක්‍රියාවේ නතරු හ ව අවසන්ගේයනවා බව රෝධයට පත්තියවා භව අසං ව හා මතර නැවතු උපදක් නෑ උපසක් නැත්ත අයි මරණයක් නෑ හෙන අමරනිය වෙන. හෙෙන අන්න. අපමාද අමත පදං අප්‍රමාද වුණුොත්. එකිවේ මේ ලද උත්තරේතර මනුස්ස ජීවිතයේ මේ උතුම් මා ධර්මය මැනවින් අ සවබෝධ කරගෙන මේ කාමි ආශවාදයෙන් දුකයි කියලා දැනගෙන කාමෙන් වෙන්ගෙන්න්න පුළුවන්කම ලැබුණුත් අන්න එකටිගෙනනවා අප්‍රමාදය කියල. මෙන මේ ආශවාදිී වෙෙන්වෙන්න පුළුවන්කම ලබුණොත් අන්න එකටිගෙනවා අප්‍රමාදය. ඒනම් මෙන්න මේ කාමෙන් ආශවාදයෙන් වෙෙන්ගීමයි අප්‍රමාදය අප්‍රමාද අමත පදන්. ඔබ අප්‍රමාධිය මේ අමා ධර්මය අ සවබෝධක කරගන අප්‍රමාධය මේ කාමෙන් ආස්වාදෙන් වෙන්ගුණොත් බ අප ප්‍රමාදය තුළ පිහිටන අමරණීය උත්ත මේ බාට පත්වෙනවා මේ විශ්වේ. එසේ නොවුනොත් මේ කාමය ආස්වාදයගෙන ප්‍රමාදය පිහිදාගෙන මේලද මනුස ජීත බනක් අහනි නැතුූ ධර්මය කහන් නැතුූ ධර්මය දරාගන්න නැතු අඥානක වසිම ජීවත් වෙලා. කණබන විතරයි ජීවිතය හරේගෙල හිතාගෙන සතෙක් වසිෙන් ජීවත් වෙලා ්‍රමාදය තුම අටයුතු කරළ ආශස්වාදයම තාමි මක්්ද කර කන ජීවත් වුණොත්. පමාදෝ මච්චුණව පදන් ඔබ ප්‍රමාදය තුළ මරණීය වෙනවා. මරණීය විලාපගහන මරණීය කෙදිරි ඇති මරණීය වේදනා විදින මරණීය ඉරණමක් උරුම. මරණීය සංසාරයක මරණීය සත්වයෙක් වෙනවා. ඉප දෙනවා දුක්කිදිනවා. මරණීය වේදනා විඳමින් මරණය කරාම යන. අසාර ලෝක සත්්‍ය එෙක් කලා මේ සංසාරය අනාතෙන් අනාත භාවිට පත්යෙන අසර භාාවෙන් අසරන භාවිට පත්වයෙනවා දුගතියෙන් දුගතයටට මයනවා දුකෙන් දුකටම ගමන් කරනවා. ගැලවීමක් නෑවබට එහෙනම් මේ බලන්න මේ සධාථනක සැසීම ගැලවම් ඔබ අත්තලඟ තියෙන්නේ. අවබෝධය තුළයි තියෙන්නේ කාමආස්වාදය දුකයි කියලෑවසාන අවබෝධ කර ගන්න තියන. එපමනයි. එපමනකින් ඔබ මේ ලෝකේ අවබෝධයටට පත් උත්තමේ බාට පත්වයෙන. හනම් ඒ උතුමූ අවබෝධය ඒ ආන්තවසයෙන්ම ඇති කරගන්නවා ඒ කාන්තුවශයම මේ ධර්මය නං අත්හරරින්නෑ ජීවිතය අත්හැරුණත්. ජීවිතය කොයි වෙලා හරරි මොනහේතුවන් නිසා අත්හරිින්ට සිද්ධ වනත් ධර්මය අත්හරන්නේ නෑ ඒ කාන්තයම අමා ධර්මයම පිහිටාගෙන මේ ධර්මයම පිහිට ලබමින් සියලු රාගදේශතම හෝ නසමින් කාමෙන් වෙන්ගෙමින් සියලු කාමයන් පිළිකුලෙන් බැහැර කරමින්. උතුම් වූ ධර්මාබෝධිම ධර්මජානී වර්ධනය කරගනිමින්. ්‍රාගදේ සමහ දොර කරමින් හිත නිවන්නට පත්කරමින් නිවන් දකිමින් මේල දුත්තරීතර මුස ජීවිතෙන් අග්‍ර පල නිලාගෙන මේලද පරම දුර්ලබ සබුදු ශවාසනෙන් අග්‍ර සැපතු දාකරගෙන. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සදාාතනික සැපත වශයෙන් නිවී සැනස දෙශවදාල. ඒ පරමශාන්ත අජරාම රමාමහා නිවනිින්ම නිවී සැනසෙනවයි සදාාතනික පරිනිර්වාණයටම පත්වෙනවා කියන උතු අධිෂ්ඨානය ප්‍රාර්ථන යුක්තව කවරුත් හඩනග සාදුකාරයක් පවත්තමූ.